අයිබවන් 360 සජීව සංවාදයේ සමගයි ඔබ අදත් සුබරුදු වේලාවට එක්වන්නේ අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම් ඉස්සිටින්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජාත් මහතා සමග අයිබවන් ප්‍රබුදුමාව පිළිගන්නවා අමාත්‍යංශය සහ එහි සැලසුම් පිළිබඳව අපි කතා කරන්නට අවශ්‍යයි නමුත් ඊට කලින් මම හිතුවා මේ බොහෝ දෙනෙක් වැඩි වශයෙන් කතා කරන මේ 20 පිළිබඳව ප්‍රශ්න ගණනාවක් තියෙනවා 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් මෙතනදී දැන් ඔබතුමා 1984 ඉඳලා නීතිඥවරයෙක් විදිහට කටයුතු අවුරුදු 30කට වැඩි කාලයක් නීතිඥයෙක් හැටියට වෘත්තීය නීතිවේ නීතිඥයෙක් විදිහට ඔබතුමා කටයුතු කරනවා මට මේ ප්‍රශ්නට පිළිතුරු අවශ්‍යයි නීතිඥයෙක්ගේ පැත්තෙන් ඇත්තටම දැන් 19 අනිවාර්යෙන්ම සංශෝධනය කරනවා කියන කාරණේ පිළිබඳව කළ යුතුයි කියන කාරණේ පිළිබඳව ජනතාවට යම් අවබෝධයක් තිබ්බා ජනතාව ඒක ඉල්ලා සිටියා ජන වරමකුත් ලබා දුන 19 වෙනස් කරන්න 19 සංශෝධනය කිරීම සඳහා නමුත් ඉදිරිපත් වෙලා තියෙන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා යලිත්තර පෙරතිබිච්ච 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කරා ගමන් කිරීම පිළිබඳව නීතිඥයෙක් විදිහට මොකද්ද ඔබතුමාගේ අදහස මම හිතන්නේ මම මේකට සරලව කෙටි පිළිතුරක් දෙන්නට වඩා ටිකක් වෙලාවක් තිබෙන නිසා බොහෝ සමාජයේ බොහෝ දෙනා මේ ගැන කතා බහට ලක් කරන නිසා මම හිතුවා මේ ගැන ඉතාම කෙටියෙන් අපේ රටේ ව්‍යවස්ථා ඉතිහාසය ගැන විනාඩියකින් දෙකකින් කියලා මම මේ කියන ප්‍රශ්නට එන්න. අපේ රටේ 1505 තමයි පෘතුගීසින් ආවේ. ඉතා නිශ්චිත ප්‍රදේශයක් තමයි ඒගොල්ලෝ අල්ලගත්තේ. ඒකට ඒගොල්ලන්ට ඊතරම් දුරට නීති ක්‍රියාත්මක කරන්න හම්බුනේ නැහැ. හැබැයි 16 වෙනි සියවසේ ආපු ලන්දේසින් මුහුදුබඩ ප්‍රදේශය සියල්ලම අත්පත් කරගත්තාන් පස්සේ ඒගොල්ලෝ මෙලටට මේ නීති පද්ධති හඳුන්වා දුන්නා බොහෝ වෙලාවට රෝම ලන්දේසි නීති වගේ දේවල්. හැබැයි ඒක ව්‍යවස්ථා ඒවට ගියේ නැහැ මේ බොහොම සීමිත කාර්යභාරයක් කළේ ඒගොල්ලන්ගේ පරිපාලනය ගෙන යාම සඳහා අවශ්‍ය. ඊට පස්සේ ඉංග්‍රීසින් ලංකාව යටත් කරගත්තාන් පස්සේ 1796 නැගෙනහිර ඉන්දීය සමාගම තමයි යටත් කරගත්තේ මුහුදුබඩ ප්‍රදේශය. ඊට පස්සේ 1802 තමයි බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වුණේ ශ්‍රී ලංකාව. ලංකාවේ දා. ඊට පස්සේ 1833 කෝල්බ්‍රුක් කොමිසම ආවා. ඒක ඇර තමයි ප්‍රථමයෙන්ම ව්‍යවස්ථාමය ස්වරූපයක් අපේ රටට ආවේ. ඉම්පස්සේ ඇති වූ විකාශනයත් එක්ක 1931 නම කොමිසම. ඊට පස්සේ ඊට ඒ අතරතුර තව යම් යම් සිදුවීම් සිද්ධ වුණා පත් කිරීම් වගේ දේවල්. නමුත් සර්වජන ඡන්ද බලය ලැබිලා 1931 න් පස්සේ තමයි විධායක සභාවෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවලා ඒ ආදි වශයෙන් ඉස්සරහට ආවේ. එහෙම ඇවිල්ලා තමයි 47 නිදහස් පනත අනුව 48 ආණුක්‍රම ව්‍යවස්ථාව ඇවිල්ලා ඒක සොල්බරි ආණුක්‍රම ව්‍යවස්ථාව ඒක යට තමයි 72 වෙනකන් අපි හිටියේ. ඒ 72 න් පස්සේ ජනරජ ආණුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ දා ආණ්ඩුව. එතකොට සම්පූර්ණ බ්‍රිතාන්‍යත් එක්තු වෙච්ච ව්‍යවස්ථාමය තිබිච්ච බැඳීම් ඉවත් කළා. දැන් ප්‍රිවි කවුන්සිල් වගේ වයින් කළා, සෙනෙට් එක අයින් කළා. ඒ ඔක්කොම කළා 72 පදනම් කරගෙන තමයි 78 යාජාදන මෙතුමා අද පවතින විධායක ජනාධිපති ස්වරූපයේ ආණ්ඩුක්‍රමයක් හැදුවේ. ඒක තමයි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ තින්නේ 19 දක්වා සංශෝධනත් සමග තිබෙන ව්‍යවස්ථාව. ඊළඟට මං ගාව තියෙනවා 19ට පෙර 18 සංශෝධනත් එක්ක තියෙන ව්‍යවස්ථාව. ඊළඟට මං ගාව තියෙනවා මෙතන 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ඊළඟට 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මේකෙම තියෙනවා. 19 තියෙනවා. 19 තිනෝ ඊළඟට මේ යෝජිත විස්ස මංගාව තිනෝ මේ සියල්ලම පරිශීලනය කළා තමයි අද මේ ඔබ නගන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න මම සූදානමක් ඇති කළේ දැන් අවසාන වශයෙන් දැන් මේ වෙනකොට මේ 78 අනුකම ව්‍යවස්ථා විධායක ජනාධිපති ස්වරූපේ එනකොටම එතන තමයි ටර්නින් පොයින්ට් එක මේ තින ව්‍යවස්ථාව හැදෙන්නේ දැන් එතෙන්දී 77 ජූලි මාසෙ තිවිච්ච පාර්ලිමේන්තු මැතිවරණ එතෙක් තිවිච්ච වෙස්මිනිස්ටර් ආකෘතියේ පාර්ලිමේන්තු. ඒ කියන්නේ එදා විධායකයේ හැටියට ක්‍රියාත්මක වුණේ අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය. හරි. එතකොට සොල්බරි ව්‍යවස්ථාව යටතේ ඒ විධායකයේ එන්නේ රජනගේ නියෝජිත හැට එදා හිටපු ගවණ ජනරල්. අග්‍රාණ්ඩුකාරය. ඊට පස්සෙ තමයි ආණ්ඩුකාරය. දැන් එතකොට ඒ විධායකයේ එහෙම තිබිලා අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයේ විධායකය ඇවිල්ලා 72 ව්‍යවස්ථාව වෙනකොට සෙනෙට් එකත් හවුසියල තුරු ව්‍යවස්ථාදායකයේ පාර්ලිමේන්තුව ඒකෙම තමයි විධායකය නිර්මාණය වෙන්නේ ඒ අධිකරණය වෙනම තියෙන ඔය ආයතන තමයි විදිහ තමයි තිබ්බේ හැබැයි 78 ආණුකම ව්‍යවස්ථාවට එනකොට ඒ ආජාදන මැතිතුමා 6න් 5ක බලයකුත් ඇවිල්ලා ඒ වෙලාවේ කිපේ 3න් 2ක බලයකින් හදන ආණුකම ව්‍යවස්ථාව විධායක ජනාධිපති ක්‍රමයේ ස්වරූපයක් ගත්තා ඒකට ඇමරිකාවේ තියෙන විධායක ජනාධිපති ක්‍රමයේ ව්‍යවස්ථාවේ කොටස්
වගේම ප්‍රංශයේ ජනාධිපති ක්‍රමයේ තියෙන කොටස් කියන මේ දෙකම සංකලනයක් එක්ක එනකොට විධායකය කියන එක තනි පුද්ගලයේ රටේ සමස්ත ජනතාව විසින් පත් කරන පුද්ගලයෙකුට විධායක බලය පැවරුණා. එතකොට 72 ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව තිබිච්ච ඒ විධායකය තෝරගන්නේ පාර්ලිමේන්තුවෙන්මයි. ඒක අඩු වුණා. රටේ සමස්ත ජනතාවට අයිති ලැබුණා ජනාධිපති පත් කරන්න අනුක්‍රම ව්‍යවස්ථාවේ 4 ආවගන්ති යටතේ. දැන් ඒක කියන්නේ 4 අයන්නේ කියන්නේ ව්‍යවස්ථාදායක බලය. නීති පැනවීමේ බලය ජනතාව විසින් තෝරාපත් කරන ලබන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින්ද ජනමත විචාරණයකදී ජනතාව විසින්ද ක්‍රියාත්මක කළ යුත්තේ. දැන් අයන්නේ කියන රටේ ආරක්ෂාවද ඇතුළුව. මෙන්න මේක ඉතාම වැදගත්. රටේ ආරක්ෂාවද ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරාපත් කරන ලබන ජනරජයේ ජනාධිපති විසින් ක්‍රියාත්මක කළ යුත්තේ. ඊට පස්සේ අයන්නේ කියන්නේ අධිකරණය ගැන. දැන් එතකොට මෙන්න මේ ජනාධිපති ස්වරූපයේ ආනුක්‍රමය ආවෙන් පස්සේ සම්පූර්ණ විධායක බලය ජනතාව විසින් පත් කරන එක් පුද්ගලයෙකුට පත් කරගන්නවා. ඒ විධායකයේ විසින් විධායකයේ තියෙන බලය තමයි විෂයන් හැටියට ඇමති මණ්ඩලයට සහ රාජ්‍ය ඇමතුරුන්ට නියෝජ්‍ය ඇමතුරුන්ට දෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම තිබිච්ච එක තමයි 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී එදා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපති හට ඉන්න අවස්ථාවේදී එතන ප්‍රශ්නයක් මතු වුණා බහුතරය පිළිබඳව. ඒ මතුවෙච්ච අවස්ථාවේදී එදා ජනතාවට පෙරමුණ ඉදිරිපත් වුණා පරිවාසා ආණ්ඩුවක් හදන්න. එතෙක් ව්‍යවස්ථා සංශෝධන ගණනාවක් ආවම මම ඉගෙන කියන්නේ නැහැ. මේ ව්‍යවස්ථා සංශෝධන වලින් ජයජනන් මැතිතුමා ඉන්න කාලේ ඉඳලම සංශෝධන හයක්ම ආවේ මේ රටේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා නෙවෙයි. දේශපාලන හේතුන් මත තමයි මේ සංශෝධන එක සංශෝධනයක් තමයි සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජායිති අහෝසි කරපු වෙලාවේ අභියාචනාධිකරණයෙන් තීන්දුවක් දුන්නා. හැබැයි ඒක එතුමීට පක්ෂපාතී. ඒක වෙනස් කරන්න කිව්ව නෑ. ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕනේ කියලා තමයි පළවෙනි එවැනි සංශෝධනයක් ගෙන ඒ වගේ තව කලවාණ මැතිවරණය සම්බන්ධයෙන් ඒ වගේ ගෙනාවා. දැන් අපි මම ඒගෙන කියන්නේ නෑ 13 වෙනි සංශෝධනයත් ආවා. මේ ආණුක ව්‍යවස්ථාවේ ප්‍රබල වෙනසක් කරපු තව සංශෝධනයක් පළාත් සභා ක්‍රමයේ ඇති කරපු. දැන් මේ 17 වෙනි සංශෝධනයෙන් තමයි පටන් ගන්න ඉන්නේ 19ට එන්න. 17 වෙනි සංශෝධනයෙන් කලි අරතිවිච්ච විධායක බලයේ කොටසක් විධායක බලයේ ක්‍රියාත්මක කිරීමේදී ව්‍යවස්ථාදායක ස්වභාවයක් විසින් නිර්දේශ කරන නම් වලින් ඒක කරන්න සිදුනේ. එතනත් 10ක් එදා පත් කරා ව්‍යවස්ථාදායක ස්වභාවට පරිවාස ආණ්ඩුවේදී. තාවකාලිකව ඇමති මණ්ඩලයේ 20ට අඩු කළා. ඊට පස්සේ ඒ වෙලාවේදී. හැබැයි මේ ජනාධිපති විච්ච බලය තව බල කේන්ද්‍රයක් හැදුණා ව්‍යවස්ථාදායක ස්වභාවයක් හැටියට. පාර්ලිමේන්තුවේ කතානායකතුමා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා මේ දෙන්න එකතු කරන පස් දෙනෙක් ඊළඟට ජනාධිපතිගේ නියෝජිතෙක් මේ ආදි වශයෙන්. දැන් මේ තිබිච්ච 17 වෙනි සංශෝධනය ක්‍රියාත්මක වීමේදී ප්‍රශ්නයක් මතු වුණා මේ අගමැති සහ විපක්ෂ නායක බොහෝ වෙලාවට මේ දැන් පහුගිය අවුරුදු 4 නම් දෙන්නම එක වගේ තමයි තියෙදගොල්ලම. හැබැයි එහෙම නැත්තම් අපි සාමාන්‍යයෙන් හිතන විදිහට අගමැති සහ විපක්ෂ නායක කියන්නේ වෙනත් දේශපාලන පක්ෂ දෙකක වෙනස් මත ධර්ම දෙකක්. හැබැයි මේ දෙන්නට මේ පත් කර ගැනීමට තිබෙනා වූ දුෂ්කරතාවය නිසා කොමිෂන් සභා ස්වාධීන වශයෙන් තුච්ච කොමිෂන් සභා හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා ඒක අකර්මණ්‍ය තත්ත්වයට පත් වෙන අවස්ථාවක තමයි 18 වෙනි සංශෝධනය වෙලා හිටන් ඒක 17 සම්පූර්ණයෙන් අයින් කළා 18 වෙනි සංශෝධනය ආවේ. 18 වෙනි සංශෝධනය වෙච්ච මූලික වෙනස්කමක් තමයි එකක් අර ස්වාධීන කොමිෂන් සභා සායි වෙනුවට ඒක ජනාධිපති විසින් අර කලින් ව්‍යවස්ථාවක් තිබුණා වගේ ඒ පත් කිරීම කරන්න එතකොට අග්‍රනිෂ්කාරතුමා විශ්වකාරවරුන් පත් කිරීම, නීතිපති පත් කිරීම, විගණකාධිපති පත් කිරීම, මේ ආදි වශයෙන් පොලිස්පති පත් කිරීම මේ සියල්ල මේකේ ෂෙඩියුල් එකේ තියෙනවා. මම අවශ්‍ය වෙලාවෙදී කියන්නම්. ඒතර ඒ පත් කිරීම කළා ඉහළ තලතුරු සහ ඒ වගේ දේවල්. දැන් ඊළඟට ඒ 18 වෙනි සංශෝධනය තව වෙච්ච දෙයක් තමයි ජනාධිපති ධුරයට දැන් මේ ව්‍යවස්ථාවේ තියෙනවා ඉතාම පැහැදිලිව 31 වගන්ති මේකේ ඉතාම පැහැදිලිව තියෙනවා සඳහන් කළා ජනාධිපති ධුරයට තරඟ කරන පුද්ගලයා ඉතින් දෙවරක් තෝරාපත් කරන ලැබෙන ජනතාව විසින් නැවත ඒක දුරස තෝරන ලැබෙන සුසුක නොවන්නේ කියන එක. ඒක 19 ආවේ. 19 ඉන්න කලින් ඒක දෙකකට සීමා වෙලා තිබුණා. ඒතර ඒක එක ප්‍රධාන සංශෝධනයක්. එතකොට දැන් මෙන්න මේ தத்துவය තුල දේ 18 තිබුණා. දැන් 18 වෙනස් වෙලා 19 ආවා. හැබැයි 18 වෙනස් කරන අවස්ථාවේදී කලේ 3/2ක ඡන්දේ. ජනමත විචාරණයකට යන්න අවශ්‍යතාවය ඇති වුණේ නැහැ. දැන් 19 සංශෝධනයක් කලින් ඉක්මනට ආව නිසා මේ ප්‍රශ්නෙට 19 වෙනි සංශෝධනයේ දැන් මංගාව පිටපතක් තියෙනවා. මේ 19 වෙනි සංශෝධනයත් එක්ක තමයි මේ තියෙන ව්‍යවස්ථාවේ තියෙන ඒ සංශෝධනය අතුල් කරලා තියෙන දැන් තියෙන වගන්ති වලට.
එතකොට මේ යටතේ වෙච්ච සුදින් ගණනාවක් තුන නැවත වතාවක් අර 17 තිබුණ තත්වයට ගියා වස්සස්මයි එතනුත් ඉදිරියට ගියා. කියන්නේ 19 17 නුත් ඔබට යන ආකාරයෙන් මුල් ව්‍යවස්ථාවේ තිබ්බ විධායක බලය ව්‍යවස්ථාදායක ස්වභාවයට දුන්නා. ඒකේ ෂෙඩියුල්ස් තිබෙනවා නම් කළා හිටන් කොහොමද ව්‍යවස්ථාදායක ස්වභාවපත් වෙන්නේ කියලා. ව්‍යවස්ථාදායක ස්වභාව දැන් මන්ට මේක අවශ්‍ය වෙනවා මම මෙතෙන්ට කතා කරද්දි 19 වෙනි සංශෝධනයේ 7 පරිච්ඡේදය ඇත්ති ව්‍යවස්ථා සභාව ආණ්ඩුක ව්‍යවස්ථා සභාව කියන එක අගමැතිවරයා ඉන්නවා කතානායකවරයා ඉන්නවා විරුද්ධ පක්ෂ නායකයා ඉන්නවා ජනාධිපතිසින් පත් කරන නියෝජිතයෙක් ඉන්නවා ඊට පස්සේ අගමැති සහ විරුද්ධ පක්ෂ නායකවරයා යන දෙදෙනාගේම නාම යෝජනා කිරීම මත 5 දෙනෙක් නම් කරනවා දෙන්නෙක් මන්ත්‍රීවරුන් අතරින් අර කලින් තුච්ච පක්ෂ දෙකෙන් නොවන සහ ඉතුරු 3 දෙනා පාර්ලිමේන්තුවේ නොවන පරිබාහිර පුද්ගලින්ගේ හැබැයි මේක කෙටුම්පතේ ආවේ මේ කමිටි අවස්ථාව තමයි මේ සංශෝධනය ආවේ කෙටුම්පතේ ආවේ මේ 5 දෙනාම පාර්ලිමේන්තුවට පිටින් 5ක් පත්විය යුතුයි කියලා. එතකොට ඒක ආවනම් මේ 10න් 5ක් පාර්ලිමේන්තුව ඔය කිව්ව තනතුරු ටික ඉතුරු 5 පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු නොවන දේශපාලන පක්ෂ වල අයත් නොවන කියලා කියන්නේ මේ විදිහට පිටින් පත් වෙන 5ක්. එහෙනම් තමයි 10 තියුනේ. ඔය ඔය ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාවේ අඩංගු කාරණා සහ ඔය කරපු වෙනස්කම් වගන්ති පිළිබඳව අපි විටින් විට අවස්ථා ගණනාවකදීම කතා කළා. දැන් ඔබතුමා මේක පැහැදිලි කරන්න යම් ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා අවස්ථාව ඉල්ලපු නිසායි මම ඔබතුමාට අවස්ථාව ලබා දෙන්නේ. ඉවර කරනවා. හොඳයි. හොඳයි. අවසන් කරනවා. මම පින්නේ ව්‍යවස්ථාදායක සභාව එක ප්‍රධාන වෙනසක් වෙච්ච. මොකද එතනින් තමයි විධායක බලය මුල් ව්‍යවස්ථාවේ තිබිච්ච 18 තිබිච්ච 13 තුබ්බට ගිය සංශෝධනයක් ආවේ 19. හරි. දැන් එතකොට මට පෙන්වන්න ඕනේ මේ 10 පත් කරනකොට අපි හිතාගෙන ඉන්නේ සාමාන්‍යයෙන් මේ පත්වීමේදී මේකේ ස්වාධීන වෙනවා මේකේ බෙදීමක් ඇති වෙනවා යම් ප්‍රශ්නයක් මතුවන වෙලාවකදී. හැබැයි ඒ පහුගිය හතරාමාරි දෙහිතු විපක්ෂ නායකතුමත් රජයේම පාර්ශ්වකාරී බවට පත්වෙච්ච නිසා මේකේ 10 දෙනාම එක මතයක හිටුව අවස්ථාවක් තිබුණා බොහෝ වෙලාවට. මොකද අනිත් පක්ෂ වලින් පත්වෙච්ච ඇත් ඒ මතෙමයි හිටියේ. ඒ නිසා මෙතන ස්වාධීනයි කියන දෙයක් එතන සිදු වුණාද කියන ප්‍රශ්නේ මම පස්සේ පැහැදිලි කරන්නම් විවිධ පත්කිරීම් හරහා. දැන් එතකොට මේ තියෙන 19 වෙනි සංශෝධනය අහෝසි කරනවා කියන එක තමයි වෙනස් කරනවා කියන එක අපි පැහැදිලිව පහුගිය මහමැතිවරණදි කිව්වා. 18 සංශෝධනය ගෙනෙම සදා ජනතාවගේ වරමක් තිබුණේ නැහැ. 18 සංශෝධනය ගෙන 3-2 හදාගත්තේ බලයට ආපු 2015 ජනවාරියට මැතිවරණයෙන් ජනාධිපති ධුරයට ආපු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහයෝගය දුන්න එක්සත් ජාතික පක්ෂයේ හිටපු 46යි එදා සන්ධානයේ හිටපු 141ක් 163න් කොටස් කොටස් ගියා මැතිවරණයේ මැදදී ඒ 141ත් එක්ක තමයි 3-2 හදාගෙන තමයි ඡන්ද විමසන කොට 215ක් හම්බෙලා තිබුණා. එතෙන්දී එක්කෙනෙක් විරුද්ධ වුණා තව කීප දෙනෙක් ඡන්ද දීමින් වැළකී සිටලා සමහරු පාර්ලිමේන්තුවට ආවා. තමයි ඒක. දැන් එතකොට එතන ජරවනමක් එක්ක නෙවෙයි 19 ගෙනා. 19 ගෙනීමේදී මේ මැතිවරණ ව්‍යාපාරයේ එක්සත් ජාතික පක්ෂයේ එදා හිටපු නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වේ විධායක අගමැතිවරයෙක් නිර්මාණය කරන්න තමයි අපි හදන්නේ මේ විධායක ධුරයේ බලය අඩු කළායි කියන මතය ගෙනිච්ච මැතිවරණ ව්‍යාපාරය තුල. අපි තර්ක කළා විපක්ෂින්ද ගෙනදා විධායක අගමැතිවරයෙක් නිර්මාණය කරන්න බෑ හැම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයක් නෑ කියලා. හැබැයි 19 කෙටුම්පත මෙතන කෙටුම්පත නෑ පනත විතරයි තියෙන්නේ කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ යන්න පෙර තුච්ච කෙටුම්පතේ තිබුණේ සම්පූර්ණයෙන්ම විධායක ජනාධිපතිවරයාව සම්පූර්ණම නාමික ජනාධිපතිවරයෙක් බවට පත් කරලා පාර්ලිමේන්තුවේ බලය අරගෙන අර කලින් තිබිච්ච අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට ඒ විධායක බලය ලැබෙන ආකාරය. හැබැයි ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ එදා ශ්‍රී පවුල් විශ්වකර්තුමත් එක්ක පස්සෙනේ ඒ දුන්න තීන්දුවත් එක්ක බොහෝ වගන්ති ක්‍රියාත්මක කරන්න බැරුණ ඒ ස්වරූපයේ තිබිච්ච. ඒ වෙනුවට උනේ ජනමත විචාරණයකින් තොරව සම්මත කරන්න පුළුවන් 3-2 වගන්ති පමණක් කෙටුම්පති ඉතුරු වුණා. එතකොට ඒක ගෙනාවෙන් සිද්ධ වුණේ විධායක ජනාධිපතිවරයාට සමහර බලතල ව්‍යවස්ථාදායක ස්වභාවයට ගිහිල්ලා කතානායකතුමා ප්‍රමුඛ ව්‍යවස්ථාදායක ස්වභාවයේ කේන්ද්‍රගත වුණා බලතල ප්‍රමාණය. පාර්ලිමේන්තුවට ගියෙත් නෑ සම්පූර්ණයෙන්ම. මුද පිටස්සර 3 දෙනෙකුත් ඉන්නේ. එතකොට එතන කොටසක් බල කේන්ද්‍රගත වුණා කොටසක් ඉතුරුනා ජනාධිපතිත් එක්ක අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය අනිත් කොටස ක්‍රියාත්මක කළා. ඒතර මේකෙන් උනේ 78 ඉතිවිච්ච විධායක ජනාධිපති ක්‍රමය විකෘතියක් බවට පත් වුණා.
දහනමේ ප්‍රතිපලයට මට වගන්ති එක පස්සේ කියලා දෙන්න කියන්න පුළුවන් ඒක. එතකොට ඔන්න ඕක තමයි දහනමේනි සංශෝධනය. ඔව් දහනමේට දහනමේට ඔබතුමා කිව්වට ජනවරමක් තිබුණේ නැහැ කියලා. ඒක එහෙමම කියලා අපිට පිළිගන්න පුළුවන්ද? මොකද 18ට විශාල විරෝධයක් තිබ්බ ජනතාවට. නෑ 18ට විරෝධයක් තිබිච්ච එක විධායක ජනාධිපති ක්‍රමයේ ජනාධිපති ඡන්දෙදී ජනාධිපතිවරයා එපත් කළා. හැබැයි ඒ පත්කලේ විධායක ජනාධිපතිතුමාට මේ ඡන්ද දුන්නා. ඔව් එතුමාගේ ප්‍රධාන සටන් පාඨයක් බවට පත් වෙලා තිබුණා 18 අහෝසි කරනවා කියන කාරණේ. එතකොට ඔහු ඒක ගැන සඳහන් කළා. ඔව් නෑ හැබැයි වුණාට වෙලා තින්නේ විධායක ජනාධිපතිතුමාගේ ඒක කිව්වට විවස්සදායක විසින් නීති පනවන්නේ. එමනම් 970 ගත්ත තුනෙන් දෙකක බලෙන් තමයි 72 ව්‍යවස්ථාව හැදුවේ. ගියජෝදන් ජනාධිපතිතුමා 72 ව්‍යවස්ථාව වෙනස් කළේ ඒත් පාර්ලිමේන්තුව මැති වුණා. ඒතර කෙනෙක් තර්ක මුලා ඒ වෙලාවේ ජනාධිපති ක්‍රමයක් තිබුණේ නැහැයි කියලා. නමුත් එතෙන්දී 18ට තිබිච්ච ජනවරම වගේ ජනවරමක් එදා තිබුණේ නැහැ. 18 19 ගේන්නේ. 19 ගේන්නුනේ මේ මැතිපාල සිරිසෙන ජනාධිපතිතුමා සංධානීය සහ ශ්‍රී ලංකා දස් පක්ෂේ නායකයා බවට පත් වෙලා ඒ පසුපස 20 සංශෝධන, ඒ කියන්නේ මේ 20 නෙමෙයි පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය මිශ්‍ර ක්‍රමයට යනවායි කියන පොරොන්දුව දීලා තමයි ඒ මන්ත්‍රීවරුන්ගෙන් ඡන්දය ගත්තේ ඒ එදා තුනෙන් දෙක ගන්න. ඒ නිසා 19 අහෝසි කිරීම සඳහා ඉතා පැහැදිලිව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ අගෝස්තු 5 පැහැදිලිවම තුනෙන් දෙක ඡන්දයක් දුන්න ජනතාව. 150ක් ආවනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ඒට සහයෝගය දෙන බව දනිමින්ම අනිත් පක්ෂ අනිත් තව පස්සෙනි පත් වුණ වෙනත් පක්ෂවල. ඔව් ඒ සහයෝගය ලබා දුන්නේ ජනතාවගේ ජනවරම පසුගිය දා ලැබිච්ච ජනවරම ලබා දුන්නේ නැවත 18ට යන්නද? 19 යන්නයි කියන කාරණේ නෙවෙයි මම කියන්නේ 19 අහෝසි කරන්න. දැන් නැවත 19 අහෝසි කරලා 18ට යනවා කියලානේ දැන් මේක සම්බන්ධව කතා කරන අය මේක සම්බන්ධව පැහැදිලි කරන අය කියන්නේ ඒ අයගෙන් ප්‍රශ්න කරනකොට 19 අහෝසි වෙනකොට නිකම්ම පැවති තත්වයට අපි ගමන් කරනවා. 19 අහෝසි කරලා 20 ගේනකොට නැවත පැවති තත්වයට යනවා 18ට යනවා කියලා. එතකොට ඒක එහෙමනම් ඒකටද ජනතාව ඡන්ද දුන්න කියලා ඔබ විශ්වාස කරන්නේ? එහෙමමයි කියලා මම කියන්නේ නෑ. නමුත් 19 අහෝසි කරන්න ජනවරමක් ලැබුණා. 19 අහෝසි කරන්න ජනවරමක් ලැබුණා කියන කාරණේ මම පිළිගන්නවා. 19 අහෝසි කරනවත් එක්කම වෙන්නේ ඒක අහෝසි කරන්න කියන්නේ 20නේ. ඒතර 20 ප්‍රකාශිතම සඳහන් කරනවා 19 මේ අපි අහෝසි කරනවා කියන කාරණේ. හැබැයි දැන් එතෙන්දී ප්‍රශ්නේ තියෙන්නේ මෙතෙන්දී දැන් මේ පනති අනුක ව්‍යවස්ථා යනුව සඳහන් කරන ප්‍රේම සමය 31 වන ව්‍යවස්ථාවේ 3 ආයන 1 වන ව්‍යවස්ථාවල ඉදිරි කාලයක් සඳහා කියන වචන වෙනුවට කියලා සංශෝධන 3ක් තියෙනවා එතන. ඒ කියන්නේ 20ට සංශෝධන ඇති කරලා තිනවා 20ේ සංශෝධන 58ක් තියෙනවා. 58න් දෙවෙනි සංශෝධනයේදී පැහැදිලිව 31 වගන්තිය කියන්නේ 19 තිවිච්ච 31. ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ දුර කාලය. අවුරුදු 5ට සීමා වෙනවා. ඊළඟට දෙවතාවකට වඩා ඉල්ලන්න බැහැ කියන කාරණේ සීමා වෙනවා. ඊළඟට ආනුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් වල 14 යටතේ තිබෙන මේ right to information තොරතුරු දැන ගැනීම කියන කාරණේ එහෙමම ඉතිරි කරලා තිනවා 14 වගන්තියේ අයන්න කියන 3. මේවා සම්පූර්ණයෙන්ම ඉතුරු කරලා තමයි මේකට ගිහිලා තින්නේ. එතකොට දැන් මෙතෙන්දී විශේෂයෙන්ම 19 ඇති කිරීමේදී ඇතිවෙච්ච විකෘතින් තත්වයන් ඒකත් මේකෙන් වත් කළා තියෙනවා විසිනි සංශෝධනයේ මගින්. හැබැයි සම්පූර්ණයෙන්ම 18ට ගිහිල්ලත් නැහැ. සම්පූර්ණයෙන්ම 18ට ගිහිල්ලත් නැහැ. මොකද 19 වෙනකොට 17න් ඔබට ගිහිල්ලා විධායක ජනාධිපති ධුරයේ විකෘතියක් බවට පත් වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත් වීම නිසා ජනමති වෙන යන්න අවශ්‍යයි කියන ඒවා ඉවත් කරපු නිසා. හොඳයි ඉතුරු කරගත්ත සහ ඉතුරු නොකරගත්ත දේවල් පිළිබඳව ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අපි කෙටි විරාමයක් ලබා ගමු. විරාමයෙන් අනතුරු අලිත් හමුවෙමු. දේශයට සජීව සංවාද. ඔබ අලිත් එක්වන්නේ 360 සජීව සංවාදයේ සමගින්. දැන් 19 සහ 20 පිළිබඳව ජනතාව අතර කතා බහ කරනකොට ඒ පිළිබඳව අපි ප්‍රශ්න කරනකොට ඔබතුමාලගේ පාර්ශවයෙන් ඉදිරිපත් කරන කාරණා අතර ප්‍රධානම දෙයක් තමයි දැන් විධායක ජනාධිපතිවරයාට තිබිච්ච බලතල 19 හරහා සංශෝධනය කළ අඩු කිරීමත් එක්ක විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ කියන මේ තැන් දෙකටම බලය හරි කේන්ද්‍රගත වීම කියන එක හරිම විකෘතියක් බවට පත් වෙනවා. ඊට අමතරව මේ ව්‍යවස්ථාදායක සභාවටත් යම් කේන්ද්‍රගත වීමක්
එතකොට මේ මේ බලය කොතනද තියෙන්නේ සහ එවැනි ප්‍රශ්න ගණනාවක් විකෘතිතා ගණනාවක් ඇති වුණා කියන කාරණය. දැන් මේකෙදි මේ විකෘතිය නැති කිරීම සඳහා තමයි ඊළඟ සාකච්ඡාව ඇති වුණේ 20 වෙනි සංශෝධනය ගෙනීම පිළිබඳව සාකච්ඡාව ඇති වුණේ ඒ විකෘතිය නැති කරන්න. ඒකට ජනතාවත් එකගයි. ජනතාවත් මේ විකෘතිය අයින් කරලා පැහැදිලි බලය කොතනද තියෙන්නේ කියන එක පිළිබඳව පැහැදිලි අවබෝධයක් නිශ්චය කරන්නට අවශ්‍යයි කියලා. දැන් ඔය කාරණාව සඳහා මේ 20 සංශෝධනය සහ මේ කාරණා පිළිබඳව කතා බහ කරමින් යද්දී විශේෂයෙන් අවධානය යොමු වෙන කරුණු කාරණා ගණනාවක් තියෙනවා. ඇයි ඒව එහෙම උනේ කියන කාරණේ දැන් විශේෂයෙන්ම විගණකාධිපති ගේ බලතල ඒ විගණනය කරන ආයතන පිළිබඳව එතනදී අගමැති සහ ජනාධිපති කාර්යාල වල මේ විගණනය කිරීමේ බලය විගණකාධිපතිගෙන් ඉවත් වීම කියන කාරණය සහ අර බල කේන්ද්‍රගත වීම සම්බන්ධයෙන් ජනතාවට තිබිච්ච ප්‍රශ්නය මේ දෙක කොහොමද ගැලපෙන්නේ කොහොමද මේ විගණනය කිරීමේ බලය විගණකාධිපතිගෙන් ඉවත් කිරීම ජනාධිපතිවරයාගේ බලය සම්බන්ධව තියෙන ප්‍රශ්නයත් එක්ක ගලපන්නේ ඇයි ඒ වගේ වගන්තියක් එන්නේ දැන් මෙහෙමයි දැන් මෙතෙන්දී විගණන පණතක් තියෙනවා ඒ විගණන පණතයි පසුගිය කාලෙදි දැන් විගණකාධිපතිගේ කාර්යභාරය තියෙන්නේ අනුකම ව්‍යවස්ථාවේ 153 වගන්තියට 148 තමයි පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනය කියන කාරණේ තියෙන්නේ. එතකොට 153 වගන්තියට තමයි විගණකාධිපතිගේ කාර්යභාරය එතන තියෙන්නේ. දැන් එතකොට විගණකාධිපතිට මේ මූල්‍ය තියෙන 148 152 53 තමයි විගණකාධිපතිවරයා කියන आर्टिकल वगंत्यम विगनाधिपति संपूर्ण ये कड़ू तीवेन्नी मेथंती विगनकाधिपतिवरयाट तीन ये विगनगण किरी मे बलेट अमतर पशुगी काले विगन पणत को सम्मत कला विगन पणता यम यम बलतल तीन क्रियात्मक इलाट एक तीन अवस्था जनाधिपति कार्यालय सह अगमति कार्यालय की एक वितराय नमू मेक कौरुण विगण कलयुत राज्य समागम तीन ये राज्य समागम वाल वेकट अदालवे कहुनाटे प्रश्न सीट पनहटा राज्य मुदल भावितावे समागम संबंधी मिथन तीन संशोधन वगंत अब एक इट खाली तिबुने दहन में संशोधन मुद श्रीलंकन अलगे मट मतकाई पार्लमेंट दिदावनी ऐत काल सीमा तुला ये विगण सिधुने වෙනත් විගණන සමාගම හැබැයි ඒවත් විගණනය. ඒ හැම එකක්ම විගණනය. ඒවා ඕනනම් පාර්ලිමේන්තුවේ කැඳවන්න පුළුවන් කමිටුවක් ඉදිරියට කැඳවලා පරීක්ෂා කරන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද රාජ්‍ය මුල්ලේ පිළිබඳව 148 වගන්තියේ පාර්ලිමේන්තුවේ තියෙන බලයත් එක්ක. ඒ නිසා විගණන පනත ඔස්සේ විගණනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් කුමන හෝ අර රාජ්‍ය භාගයේ රාජ්‍යරේ තියෙන අරමුදල් 50ට වැඩි වෙන රාජ්‍ය සමාගම් සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම විගණනාධිපති කී විගණනට හවුස් නොවුනත් විගණනයක් අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඒ විගණනේ උනහම පස්සේ ඒ විගණන වාර්තා පාර්ලිමේන්තුවට කැඳවන්න පුළුවන්. ඇයි ජනපති අගමැති කාර්යාලවල විගණනයන් වෙන තැනට වෙන වෙන ආයතන වලට පවරන්නේ? ඇයි ඒක රජයේ විගණකාධිපති යටතේ පවතින්නට පවත්වන්නට බැරි? ඒක මේ කෙටුම්පත සම්පාදනය කිරීමේදී ඒක කල්පනා කරන්න ඇති. මේ 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 ජනාධිපති. මේ ජනාධිපති පිළිබඳ විශ්වාසය තියෙනවා. මේ අගමැති පිළිමනත් විශ්වාසයක් තියෙන නිසා තමයි 3/2ක ඡන්දෙ දෙන්නේ ජනාධිපතිවරණයට පත් කළේ. දැන් මේ තා කටයුතු කරපු කිසිම ආකාරයකින් මේ ආයතනවල මේ කාර්යාලවල කිසිදු ආකාරයක මේ මේක විතරක් නෙවෙයි රජයේ ආයතනවල වුණත් කිසිදු ආකාරයක දූෂණයක් වංචාවක් වෙන්න ඉඩ තිබෙන්නේ නැහැ ජනාධිපතිතුමා විසින්. ඒක හරි. දැන් ඒ විශ්වාසය නිසානේ ජනතාව තවදුරටත් මේ විශ්වාසය තහවුරු කරේ. එතකොට ඒ එහෙම විශ්වාස කරන කලා කියලා ඒ විගණනය කිරීමේ බලය එතනින් ඉවත් කරන්නේ නැතුව ඒක යටතේම තබා ගත්ත නම් ඒ විනිවිදභාවයේ විශ්වාසය තවදුරටත් තහවුරු වෙනවා. නෑ ඉතින් ඒක ඒක නෑ ඒක ඒක ওই පිළිබඳව යම් ආකාරයක සාකච්ඡාවක් සිදු වෙලා තිනවා. දැන් මේකේ තියෙන මේ කෙටුම්පතනේ මේ කෙටුම්පත තමයි ගැසට් වෙලා තින්නේ. දැන් මේක මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ දැන් මේ වෙනකොට පෙත්සම් 21:18:39ක් ලැබිලා තිනවා අද වෙනකොට. දැන් හෙට උදේ ඒව සාකච්ඡාවට භාජනය වෙනවා. ඊට අමතරව පාර්ලිමේන්තුවේ මේ ගැසට් නිවේදනයේ තියෙන කෙටුම්පත ආවහන් පස්සේ මේක විවාදයට භාජනය කළා. ඒක ආණ්ඩු පක්ෂය සාකච්ඡා කළා. කණ්ඩායම් හැටියට සාකච්ඡා කළාන් පස්සේ කමිටු අවස්ථාවේදී අවශ්‍ය සංශෝධන තුනක් ඒවා කරන්න පුළුවන්.
පිළිබඳව ගැටලුවක් නැහැ. ඔබතුමාගේ අදහස මොකක්ද මේ කාරණේ සම්බන්ධව? එක පැත්තකින් නීතිඥවරයෙක් විදිහට, එක පැත්තකින් නේ මම කියන්නේ පරිණත දේශපාලකයෙක් විදිහට. ඔව් මම මේ රාජ්‍ය ව්‍යවසාය කමිටුවෙත් හිටපු නිසා මගේ අදහස මේක තිබුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. විගණනාධිපතිකේ විගණනේ තිබුණයි කියලා කිසිම ගැටලුවක් නැහැ. මොකද මේ විනිවිද භාවය තිබිය යුතුයි කියලා හිතෙන්නේ නැද්ද ඔබ? වඩාත් විනිවිද භාවය සඳහා, වඩාත් විශ්වාසනීයත්වය සඳහා ඒක තිබ්බනම්, ඒක ඒක මම රාජ්‍ය ව්‍යවසාය කමිටුවල හිටපු නිසා, විශේෂයෙන් ඔය මහා බැංකු සිද්ධියේදී පළවෙනි කෝප් විශේෂ කමිටුවේ හිටපු නිසා මගේ විශ්වාසය තමයි විගණනාධිපති විසින් නෙවෙයි දැන් අද ඒ ආයතන විශේෂින් පත් වෙලා තියෙන තත්ත්වයක් එක්ක. පහුගිය කාල සීමාවන් තුල ශ්‍රී ලංකන් ආයතන වෙනි ආයතන පත් වෙලා තියෙන තත්ත්වයක් එක්ක ඒවා විගණනාධිපතිගේ විගණනයට තිබීම මම හිතන්නේ පාර්ලිමේන්තුවේ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කමිටුවේදී වඩාත් අපිට ඒ ගැන ප්‍රශ්න කරලා යන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි ඒ වගේම සමහර ආයතන තියෙනවා මට මතකයි ඔය කෝප් එකේදී 50 නොතිබිච්ච අවස්ථාවලදී පහුගිය කාල සීමාවන් වල වෙනත් විගණන ආයතන මගින් කරපු ඒවත් ඇවිල්ලා ඒවත් අපි ඒවය පරීක්ෂණයට ලක් කළා. එහෙම කරන්න බැරි කමක් නැහැ. කරන්න පුළුවන්. හැබැයි විගණනාධිපතිගේ විගණනය පිළිබඳව විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. කාර්ක සභා අවස්ථාවල් වලදී දැන් මේක පිළිබඳව ඔබතුමන්ලා මේ කාරණා මතු කරන්නට සූදානම්ක් තියෙනවද? මේ පිළිබඳව සාකච්ඡා කරන්න. කාර්ක සභා අවස්ථාව වෙනකොට ඒක කණ්ඩායම සාකච්ඡා කරලා අපිට පුළුවන් අවශ්‍ය සංශෝධන තියෙනවා. ඒවා කරන්න දැන් අප දැන් තාම ශ්‍රේෂ්ඨාධීන ගිහිල්ලා එනකොට දෙන මග පෙන්වීම මොකද්ද කියන එක. ඒ මග පෙන්වීම සැලකිල්ලට භාජනය කළා කමිටු අවස්ථාවේදී පුළුවන් අවශ්‍ය සංශෝධන දෙන්නම් කරා. ඔබතුමන්ලා විශේෂ කමිටුවක් පත් කරගත්ත මේ 20 සමාලෝචනය කිරීම සඳහා එහි යම් අවධානයක් මේකට යොමු කරලා තිබද්ද? නෑ වෙනම කමිටුවක් පත් වුණා. ඒක ඒක වෙන්න හේතුුනේ මොකද කණ්ඩායම් රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලයේ නියෝජනය නොවන දේශපාලන පක්ෂ අපිත් එක්ක වැඩ කරනවා. එතකොට ඒ ඇටත් යම් ඒ මගුලන්ගේ අදහස් ප්‍රකාශ වෙනවා. එතකොට ඒවා පිළිබඳව මේ පිළිබඳව නැවත සාකච්ඡා කළාට යම් යම් නිර්දේශයන් ඉදිරිපත් කිරීම සඳහා කමිටුව පත් කළා. ගරුවා ග්‍රාමාන්තිතුමනේ කමිටුව විසින් මේ විශ්වවිද්‍යාල අනුකූලස්ස සංශෝධනය පිළිබඳව සමාලෝචනය කරනක් කළා. යම් යම් නිරීක්ෂණ දීලා තියෙනවා. එතකොට මේ නිරීක්ෂණ කමිටු අවස්ථාවේදී ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ වගේ සාකච්ඡාවට ලක්වෙච්ච තවත් කාරණයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරොත් අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් කියන්නේ සීමාවක් පැනවීම කියන කාරණය. ඔබතුමා විශ්වාස කරන්නේ නැද්ද යම් සීමාවක් අමාත්‍ය මණ්ඩලයට යම් සීමාවක් පනවා තිබීම හොඳ කාරණයක් කියලා? ඒක ඒක සාධනීය කාරණයක් කියලා. නමුත් ඒකත් මේ අලුත් 20 වෙනි සංශෝධනයේ කාරණා හරහා ඉවත් කළා තියෙනවා. ඇයි ඉවත් කරන්නේ? දැන් 19 වෙනි සංශෝධනයේදී බැල් බැල්මට පේනවා 30ක සීමාවක් තියෙනවා අමාත්‍ය මණ්ඩලයේ. ඊළඟට අමාත් කැබිනට් ඇමතුරු නොවන තව 40ක සීමාවක් තියෙනවා. හැබැයි මේ සීමා දෙකම නැවත ඉක්මවා යන්න පුළුවන් ඊළඟ වගන්තියත්තේ 40. ඔය ජාතික ආණ්ඩුවක් හදා ජාතික ආණ්ඩුවක් අවස්ථාවකදී එහෙම තමයි ඒක ඉක්මවා ගියේ. ඔව් ඒක ඒක පිළිබඳව ජනතාවට යම් විවේචන තියෙනවා නේ. කියන්නේ ඒක ඕනතරම් ජාතික ආණ්ඩුව කියන නමට මුවා වෙලා ඕනතරම් අමති මණ්ඩලය පත් කරගන්න හදපු ඒ සැලැස්ම පිළිබඳව යම් විවේචනයක් තියෙන එකට කැමති නැහැ. ඇත්තටම සාමාන්‍ය ජනතාව තුළ කැමැත්තක් නැහැ. නමුත් ඊට පස්සේ ඒක තමයි ඊට පස්සේ දැන් 30ක සීමාවක් යොදාගත්තා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක 30ට බැරි නම් 40කට යොදාගත්තත් ප්‍රශ්න නැහැ. මුත් සීමාවක්. සීමාවක් නැති කරාට පස්සේ ඕන තරම් ඇමති මණ්ඩලයට එහාට මෙහාට හුමාරු කරන්න වෙන්න පුළුවන්. හැබැයි දැන් මේ සීමාව 30 සීමාවයි 40 සීමාවයි තියෙද්දි තමයි නොවැම්බර් 16න් පස්සේ පිහිට වූ අලුත් කැබිනට් මණ්ඩලය 16කට සීමා කළේ. ඔව්. ඒ වගේම දැන්ටත් 30ක් තිබ්බට දැන් තියෙන්නේ 28යි. ඒකත් ඒ සීමාව තිබ්බ වුණාට සීමාවටත් පල්ලෙහෙන් තමයි මේක තියන්නේ. ඒක තමයි. ඒ කියන්නේ අපිට පැහැදිලිනේ සීමාවට පහලින් ඉඳගෙන වැඩ කරන්න පුළුවන් කියලා. වැඩ කරන්න පුළුවන්. එතකොට වැඩ කරන බවට පැහැදිලිව මේ 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 ක්‍රියාවෙන් ඔප්පු කළා. එතකොට ඇයි ඒක ඉවත් කරන එකේ තේරුම මොකක්ද? ඒක ඉවත් වෙන්නේ දැන් 19 ඉවත් වෙනකොට ඒක ඉවත් වෙනවා. මොකද තිවිච්ච මුල් ව්‍යවස්ථාව අනුව එහෙම සීමාවක් තිබුණේ නැහැ. සීමාවක් තිබුණේ නැහැ. හැබැයි දැන් මේක මේ සියල්ලම බලපාන්නේ මේක ක්‍රියාත්මක කරන පුද්ගලයාත් එක්ක. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා 30 සීමාව ඉක්මවන්නේ නැති බව අපි දන්නවා. ඉතින් ඒක නිසා සීමාව දාගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒක 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 දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හැමදාම ජනාධිපති කියලා අපිට උපකල්පනය කරන්න බැහැ. වෙනස් වෙන්නට හැකියාව තියෙනවා. මේ 20 වෙනි සංශෝධනේ තියෙන්නේ ඒකම පත් කළා.
හද්දෙනකින්යුත් තාක්ෂණ කමිටුවක් නව අංක ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා. එතකොට ඒ අන්තර් කාලය සඳහා තමයි මේ විසිනි සංශෝධනය ගෙනල්ලා තියෙන්නේ. ඒ ඒ අන්තර් කාලය සඳහා මේ මේ තියෙන සීමාව තියාගත්තා නම් ඉවරයි. නමුත් මං කියන්නේ ඒක තමයි දැන් ජනාධිපතිතුමා වෙනස් වෙන්නෙත් නැහැ. ජනාධිපතිතුමා පැහැදිලිවම 30ට වඩා අඩු සංඛ්‍යාවකින් මේ වැඩේ කරලත් තියෙනවා කරලා පෙන්නලත් තියෙනවා. ඉතින් ඒ වගන්තිය තියෙන්න තිබ්බන්නේ. මොකට මොකටද අත තිබ්බේ? නෑ ඒක අත තියන්න ගියේ නෑ. ඒකේ උනේ 19 සංශෝධන ඉවත් කරනකොට යන්නේ ඔරිජිනල් කන්ස්ටිටියුෂන් එක. හැබැයි 19න් 19 අයින් කරනකොට එහෙම ඉබේ ඉවත් නොවෙච්ච තියාගත්ත තුනක් පිළිබඳව ඔබතුමා මම සඳහන් කළා. ඒ තුන පැහැදිලි වුණා. ඒ තුන තමයි මේ රටේ ජනතාව විශේෂයෙන්ම 2015 ජනවාරි 8 මැතිවරණයේදී ඔබ කිව්වා වගේ අර වරම දෙනකොට ඒක ප්‍රධාන වශයෙන් සැලකෙල්ලට ගත්තා. ඒ නිසා තමයි මේ මේ වගන්ති හැමම තියන්න තීන්දුව කළා තියෙන්නේ. මේ වගන්ති වගේම මේ වගන්ති තේ විදිහම තියාගන්න. මේ වගන්ති නොති මේ වගන්ති මේ මොකද මේවා පිළිබඳව ජනතාව විවේචනය කරන වගන්ති නෙමෙයි. මේවා හොඳ වගන්ති විදිහට දකපු දේවල්. මතක තියාගන්න ඕනේ. දැන් මේ ජනාධිපතිතුමගේ කාල සීමාව දැන් මාස 9ක් පමණ ගිහිලා තියෙනවා. ඊතුරු කාල සීමාව අවුරුදු 4යි මාස 3ක් තියෙනවා. ඊට පෙර ආතුව ඉතාම ඉක්මනින් මේ 20න් පස්සේ ඉතාම කඩින් ඉක්මනින් හැටි කෙටිම කාල සීමාව තුළදී නව අනුකම ව්‍යවස්ථාවක් සම්පාදනය වෙනවා. ඒතර නව අනුකම ව්‍යවස්ථාවකදී අපිට පුළුවන් මේ කරුණු සියල්ලම ඒක තුළ ඇති කරන්න. නමුත් අපි පැහැදිලිව දන්නවා මේ මේ අවුරුද්දක හමාරක කාල සීමාවක් තුළදී මේක 30 ඉක්මව යන්නේ නැහැ කියලා. පිළිබඳ විශ්වාසය තියෙනවා. ඒ පිළිබඳ විශ්වාසය ඔබතුමාට තියෙනවා. නහදන නව අනුකම ව්‍යවස්ථාව තුළ අනිවාර්යයෙන්ම මේ සීමාවන් සහ නිශ්චිත වශයෙන් ව්‍යවස්ථාවේ ස්වරූපේ ඒ සියල්ල තීන්දුව කළා. එදාට අපිට තීන්දුව නමුත් අපිට පූර්වාදර්ශයන් තියෙනවානේ අපේ දේශපාලන කේන්ද්‍රයේ හැසිරීම සම්බන්ධව ඒ සංස්කෘතිය සම්බන්ධව නරක පූර්වාදර්ශයන් තියෙනවා. අපි දන්නවා අනන්තවත් හෙට මෙහෙට පිල් මාරුවීම් සිද්ධ වුණා. එතකොට මේ වගේ වගන්තියක් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනකොට ජනතාවට හිතෙනවා මේ ලෑස්ති වෙන්නේ මේ වගේ දෙයකටද කියලා. මොකද ජනතාව ඉල්ලපු නැති, ජනතාව කතා කරපු නැති, ජනතාව පිළිගත්ත හොඳ වගන්තියක් තවත් දේවල් වෙනස් කරන්නට ඕන නම් තවත් කාරණා තියෙද්දි මේ දේවල් වෙනස් කිරීම හරහා මේ ලෑස්ති වෙන්නේ මේ වගේ දෙයකටද? ඉඩක් තියෙනවා එහෙම ලෑස්ති වෙන්නේ එසේ නොවන බව ඊටම පැහැදිලි මේ ජනාධිපතිතුමා එසේ නොකරන බව. ඒ නිසාම තමයි 3/2ක ජනවරම දුන්නේ ජනාධිපති වර්ණයේ දුන්න ජනවරමට වඩා, ඒ කියන්නේ ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් ඒ ජනවරම දුන්නේ. හොඳයි දැන් මේකේ මේ වෙනස් වෙන කාරණා වෙනස් කළ යුතු දේවල් පිළිබඳව යම් සංවාදයක් සාකච්ඡාවක් ඇති වෙනකොට යම් හඬක් නිර්මාණය වෙනකොට අග්‍රාමාත්‍යවරයා මේක සමාලෝචනය කරන ඔබතුමාත් ඇතුළත්ව යම් කමිටුවක් පත් කරා. හැබැයි ඔබතුමන්ලා මේක සාකච්ඡා කළා ජීල්පීරිස් මහත්මයාගේ නිවසේ රැස් වෙලා මේ පිළිබඳව වාර්තාවක් සකස් කළා. මොකද උනේ වාර්තාවට? ඒ වාර්තාව ගෞරව අග්‍රාමාත්‍යතුමාට පිළිගැන්නුවා. ඒක මොකද දැන් හේතුව ඒ වார்த்தාවත් එක්ක යම් සංශෝධනයක් කරනවා නම් ඒ සංශෝධන කරන්න වෙන්නේ කමිටු අවස්ථාවේ. එහෙම නැත්නම් මේ ගැසට් නිවේදනයේ නැවත සංශෝධනය කරන්න වෙනවා. එතකොට ඒ කාලපරාසය අඩු වෙනවා. මොකද අයවැය ලේඛනය ආරම්භ කරන්න තියෙන නොවැම්බර් මාසේ මැද වෙනකොට. ඒ වார்த்தාවයි කැබිනට් එකට ඉදිරිපත් කරන්න ඕනේ. වார்த்தාව කැබිනට් එකට ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද කමිටු අවස්ථාවේදී කණ්ඩායම තීන්දුව කළා හිටන් අපිට පුළුවන් ඒකේ අවශ්‍ය සංශෝධන කරන්න. කමිටු පත් කරද්දි කිව්වනේ මේක කැබිනට් එකට ඉදිරිපත් කරන්න තමයි මේ කමිටු. මම දන්න තරමින් එහෙම කිව්වේ නැහැ. නමුත් ඒ කමිටුව පත් කළේ ඉඳන් හිටන් විසිනු සංශෝධනය සම්බන්ධයෙන් යම් යම් පළවෙච්ච අදහස්. ඒ අදහස් සැලකිල්ලට අරගෙන නිරීක්ෂණයෙන් ඉදිරිපත් කරන්න තමයි කමිටුව දැම්මේ. හැබැයි නිරීක්ෂණය ඉදිරිපත් කළා තියෙනවා. හොඳයි අපි අනිත් පැත්තෙන් දැන් මේ ඔබතුමන්ලගේ ආණ්ඩුව ඇතුලේ කැබිනට් අමාත්‍යදුර දරන අයත් මේ සම්බන්ධයෙන් යම් යම් සංශෝධන පිළිබඳව වගන්ති වෙනස් විය යුතුයි කියන කාරණේ පිළිබඳව කරුණු ඉදිරිපත් කළා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළා තියෙනවා. ඒ පිළිබඳව සාකච්ඡාවක් තියෙනවා. ඔව් කණ්ඩායම් රැස්වීමේදී එක කාරණයක් සම්බන්ධයෙන් පමණක් යම් ආකාරයක අදහස් ප්‍රකාශ කිරීමක් සිදු වුණා. නමුත් දැන් මේ විශේෂම දැන් මේ වෙස්සන් 39ක් මෙතනින් එන්න බෑනේ. අධිකරණය සැලකිල්ලට භාජනය කළා කරුණු දැක්වීමෙන් පස්සේ ඊට පස්සේ එන ශ්‍රේෂ්ඨාධිකරණයේ මඟ පෙන්වීමත් එක්ක අපිට පුළුවන් ඊළඟ තීන්දුව ටික ගන්න. අනිත් පැත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 14 දෙනාත් ඔවුන්ගෙත් යම් කරුණු කාරණා කිහිපයක් ඉදිරිපත් කිරීම සඳහා සැලසුමක් දෙන උනුත් කමිටුවක් පත් කරලා තියෙනවා. මොකක්ද ඒ සම්බන්ධයෙන්? මොකද එතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යවරු දෙන්නෙක් අමාත්‍ය මණ්ඩලයේ ඉන්නවා. එදිරිින් එක අමාත්‍යවරේ කර සමාලෝචන කමිටුවෙත් සමාජික කැත්තේ හිටියා.
නමුත් පාර්ලිමේන්තුවේ 14 දිනකගේ ඡන්දය එතන තියෙනවා. තියෙනවා. එතකොට දැන් 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 දින්නෙක් අමාත්‍යවරු හැට නියෝජනය වෙන්නේ පක්ෂයනේ. ඒ කියන්නේ පක්ෂය නියෝජනය කරමින් ඉන්නේ. ඒ නිසා මේ අමාත්‍යවරුන් දෙන්නා දන්නවා මේ විසුවෙනි සංශෝධනය සම්මත කරද්දී ගැසට් නිවේදනය නිකුත් කරන්න පෙර ආතෝ මේ අමාත්‍යවරු දෙන්නා එතන නියෝජනය වුණා. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ අමාත්‍යවරු දෙන්නා ඒ පක්ෂයේ කමිටුවේදී ඒ සම්බන්ධයෙන් කරුණු දක්වාවි. මේක තියෙන තත්ත්වය පිළිබඳව අනිත් පැත්තෙන් දැන් මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී මේ ඉදිරිපත් වෙලා තිබිච්ච කාරණා සම්බන්ධව පාර්ලිමේන්තුව විසිරුවා හැරිය හැකි කාලය වසර දෙකමාරක් කියන එක දක්වා වෙනස් වීම ඊළඟට ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් මොන වගේ එකඟතාවයක්ද දැක්වේ ඒක එතුමා එකඟ වුණාද ඒ කාරණාවට මේ කාරණේ මේ සීළු කරුණු පිළිබඳව කමිටු අවස්ථාවේදී සාකච්ඡා කරන්න පුළුවන් කියන මතෙන් තමයි එදා අදහස් ප්‍රකාශ වුණේ ජනාධිපතිවරයාගෙන් ඍජු පිළිතුරක් ලැබුණ නැද්ද ඒකට අනිත් එක මේ ජනාධිපතිවරයා මෙතෙන්දී ප්‍රතිවරණ කොමිසම එහෙම පස් දිනකට සීම දක්වා ගෙනීම සම්බන්ධයෙන් ඒ තරම් දුරට වැඩිදුර කරුණු සාකච්ඡා වුණ නැහැ ඔය කියන කරුණු සම්බන්ධයෙන් සමාලෝචන කමිටුවේ නිරීක්ෂණවල කරුණු තියෙන්න පුළුවන් එතකොට ඒ කරුණේ මේ කරුණු සියල්ලම ඒ ගතියුතු වේලාවෙදි තමයි ගන්න තියෙන්නේ මොකද වේලපහින් සාකච්ඡා කළ බෑ මොකද හේතුව දැන් ගැසට් නිවේදනයේනේ දැන් ගැසට් නිවේදනයේ ටේබල් කළේ පාර්ලිමේන්තුවේ කියලා කාර්යපටිපාටියක් තියෙනවනේ 78 වගන්ති අර්ථේ කොහොමද මේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනෙන්නේ කියන කාරණේ. එතෙන්දී ටේබල් කරන්නේ 20 වෙනි සංශෝධනය. 23 20 වෙනි සංශෝධනය ගැසට් කරපු එක. ඒතර ඒක ටේබල් උනෙන් පස්සේ ඒක දින 7ක් ඇතුළත තමයි දැන් මේ අදින් ඉවරයි දින 7. අද වෙනකොට ප්‍රසම් 39ක් ඔබ විසින්ම වාර්තා කරපු ප්‍රවෘත්තිනේදී අපි දැක්කද කලින් 18ක් තිබුණා අද 20ක් කියලා 39ක් වෙලා තියෙනවා. දැන් මේ ටික හෙට ඉඳලා ශ්‍රේෂ්ඨාධිකරණය මේ පිළිබඳව විමසීම සිදු කරනවා. සිදු කළාම පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට තීන්දු කරන්න තියෙන්නේ මේ ආනුකම්ප ව්‍යවස්ථාවේ 83 වෙන ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාවේ 1 2 3 6 7 8 9 10 11 කියන වගන්ති වලට පටහැනිව මේ සංශෝධනයේ වගන්ති තිබෙනවද කියන කාරණය. එසේ තිබෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන් කියන්න මෙන්න මේ වගන්ති මේන් එක වගන්තියක් හෝ පටහැනි වෙනවා නම් එවැනි අවස්ථාවකදී මේක විශේෂ ඡන්දෙනෙක් බහුතරය නැත්නම් තුනෙන් දෙකේ ඡන්දයට අමතරව ජනමත විචාරණයකට යන්නේ කියලා. එසේ නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණය මේවත් සමග ගැටෙන්නේ නැහැයි කියලා. ඒතර ඒක අනුව තමයි පාර්ලිමේන්තුවේ විවාදය සඳහා දින නියම කළා. ඒ විවාදයේ පළවෙනි දෙවන වර කිවීම ගිහිල්ලා තුන්වෙනි වර කිවීමදී කමිටු අවස්ථාවේ තමයි අවශ්‍ය සංශෝධන ඉදිරිපත් වෙන්නේ. හොඳයි ව්‍යවස්ථා විතරක් නෙමෙයි මම හිතන අපිට තිබිච්ච ප්‍රශ්නේ මේ ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවකුත් තිබුණා කුස්සියේ අර්බුදයේ පිළිබඳව ප්‍රශ්න තිබුණා දැන් පොල් මිල පිළිබඳ අලුත් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා විශේෂයෙන්ම මේ අලුත් ගැසට් එකක් නිකුත් වෙලා තියෙනවා මේක මේ ප්‍රායෝගික තත්ත්වය පිළිබඳව අපි හොයලා බලමු අපි ඊගෙන කතා කරමු මේ විරාමයෙන් අනතුරු බැලිටෙක්වන තුන් සැහැට සජීව සංවාදයේ සමගින් ආණ්ඩු පෙරළිය වෙනකොට ඔබතුමත් වසර තුනක් වගේ කාලයක් අමාත්‍ය දුරේ දරපු පැවති ආණ්ඩුව පිළිබඳ ප්‍රශ්න ගණනාවක් ජනතාවට තිබ්බා. ඒවට විසඳුම් හොයන්න තමයි අලුත් කණ්ඩායමකට ජනතාව රට බාර දුන්නේ. දැන් මේ අයත් අලුත් ක්‍රම හඳුන්වලා දෙනවා විශේෂයෙන් පළමෙනි වතාවට අපිට මේ අමුතු ආකාරයේ ගැසට් එකක් එනවා පොල් මිල සම්බන්ධ වට ප්‍රමාණය අඟල් 13ට වැඩි පොල් ගෙඩියක් රුපියල් 70යි අඟල් 12 13ත් අතර පොල් ගෙඩියක් 65යි අඟල් 12ට අඩු පොල් රුපියල් 60යි ආදී වශයෙන් කොහොමුණත් අපි බැලුවා මේ ගැසට් එකට අදාළව ප්‍රායෝගික තත්ත්වය වෙළඳපළට ගිහිල්ලා අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. පොල් ගියද පොල්? පොල් නම් තාම ගණන් 75යි එහෙම තමයි ගුණන්නේ මත්ද? මනින්නේ නැද්ද? ඒ පැය ඔයගොල්ලෝ ගෙදරින් ගියෙන්නේ. පොල් ගෙඩිය කීයද දුන්නේ? 80යි 80යි. 72යි ඊබේ. මේ පොල් ගෙඩියක් 95යි නේ? මේ 95යි. 90 තමයි දෙන්න වෙලා තියෙන්නේ. 78යි නේ අපිට බාලා තියෙන්නේ. අපි 85ට බාලා 90ට ගුණනවා පොල්. ඒ ගැසට් එක ගහපු එක්කිනුට ගෑලා තියන්න ගන්න පොල් ගෙඩිය වැනලා දෙන්නේ. මේක තමයි වෙළඳපළේ තත්ත්වය මේක සම්බන්ධයෙන් ඔබතුමාගේ පිළිතුරට කලින් මම කැමති දේශපාලකයන් දක්වපු අදහස් වලටත් ගිහිල්ලා අපි දන්නවා ජනතාවට දැන් සැප නැහැ පොල් ගෙඩියත් මැනලා ගන්න සිද්ධ වුණා මේ රටේ ජනතාවට ඒ නිසා මම අද පොල් ගෙඩියක් ගෙනාවා අපේ මන්ත්‍රීතුමාට මම කියනවා හරි විදිහට මැනලා ගනින් මචං කියලා කියනවා මොකද හේතුව මේ ධාන පොඩ්ඩක් ඔබතුමන්ලගේම අහගන්න මේක මැනලා 13යි දැන් මේක කීයක් වෙනවද කඩේ රුපියල් 75 කොයිද කියලා කියනවා අනේ දිනේ කඩෙන් මේක අරගත්තම රුපියල් 85ට 20ක වෙනසක් පට්ටපල් බොරුවක් ඔන්න ජනතාවට කියලා තියෙනවා අලුතෙන් චක්‍රලේඛනයක් නිකුත් කරන්න පුළුවන් සියලු පොල් කඩ ටේලර් ෂාප් ළඟ ඉදි කියලා යුතුය කියලා සියලු කිරුම් මිනුම් අපි 1980 දශකයේදී වෙනස් කරලා තිබෙනවා දිග මනින්නේ මීටර් සහ සෙන්ටිමීටර් වලින්
එනිසා මදක ගැසට් එකේ තියෙන අඟල් වලින් ඒ නිසා ඒ අඟල් වලින් මැනලා කවුරු හරි වැඩකරුවෙක් වුණත් නඩුවක් පවරන්න බෑ මොකද අපි පිළිගත් මිනුම් මේකගේ තමයි මීටර සහ සෙන්ටිමීටර ඒ නිසා ගැසට් එක ගහන මහත්තුරු අඩුම තරමේ රටේ වර්තමානයේ පිළිගත් මිනුම් මේකගේ කුමක්ද කියලාවත් දැන් නැති බව තමයි මෙම ගැසට් නිවේදනයෙන් පෙන්වන්න කරන්නේ මොකද්ද පිළිතුර පොල් පිළිබඳ ප්‍රශ්නේ නෑ දැන් පොල් පිළිබඳ ප්‍රශ්නේ අත් වශයෙන්ම පොල් මිල ඉහළ යාමක් සිදුවෙමින් තිබෙනවා මේකට හේතු ගණනාවක් තියෙනවා එකක් පොල් පළදාවේ අඩුවීම මන් දුටු හැටියට 3.8 බිලියන් තුනයි දශම අටක පොල් පළදාවක් තියෙනවා නමුත් ඒක 750කින් මිලියන 750කින් අඩු වෙලා තිනවා ඒ නිසා එකක් පොල් පළදාව අඩු වෙලා තිබීම ඊළඟ කාරණේ තමයි විශේෂයෙන්ම COVID-19න් පස්සේ ඉඳලම මේ පොල් ආශ්‍රිතව තියෙන නිෂ්පාදන වලට තියෙන අපනෑන ඉල්ම වැඩි වීම වර්ජින් කොකනට් ඔයිල් පොල් බේස් වෙලා තියෙන ඒවා එතකොට ඊළඟට මේ කරුණු දෙකම හේතුව නිසා තමයි රට තුල පරිභෝජන සඳහා පොල් ප්‍රමාණය අඩු වෙලා තින්නේ අනිත් කාරණේ තමයි වසර ගණනාවක් තිස්සේ මේ පොල් ත්‍රිකෝණයට අයිති පොල්ලිඩම් ගණනාවක් අපේ නීතියේ තිබෙන පන අධිකමත් එක්ක මේවා විශාල පොල් වතු දැන් මම දැක්කේ මල්සිරිපුර ප්‍රධාන බාර අයින ගන්නකොට පොල් ත්‍රිකෝණයේ ඉඩමක් වෙන්දෙස් ගන්නවා මෙන්න මෙවැනි හේතුන් නිසා වරින් වර ගෙනාව යම් යම් සංශෝධන නමුත් ඒක ප්‍රමාණවත් වුණේ ඒ නිසා පොල් ප්‍රමාණය ගස් ප්‍රමාණය පොල් ඉඩම් ප්‍රමාණය අඩු වෙමින් යනවා දැන් ඒකට පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා මේ පොල් බස් හිටවන්න මොකද පොල් ගහක් හිටවලා පොල් ගෙඩි ඉන්න අවුරුදු පහෙන් පස්සේ තමයි පොල් ගෙඩි එන්න පටන් ගන්නේ එවැනි කාලයක් ගත වෙනවා ඉතින් ඒක නිසා දැන් මේක පාලනය කිරීම සඳහා මේ විශේෂයෙන්ම මිල පාලනයක් වෙනි කාරණයක් මෙතන හඳුන්වලා දීලා තියෙන එතන යොදාගත් ක්‍රමවේදය පිළිබඳව තමයි විවිධ මත ප්‍රකාශ වුණේ මේ හාස්‍යජනක කරුණු. හැබැයි මෙතන මැනීමේ ක්‍රමයට වඩා මේක හොඳට මේක වඩාත් තව මේක ජනතාවට මේ මිල ඉහළ යාම යම් පාලනයක් කරගන්න පුළුවන්. මොකද රජයට ඇති ජනවස්සම ස්ටේට් ප්ලාන්ටේෂන් කෝපරේෂන් එකේ පොල්ලිඩම් තියෙනවා. මේ පොල්ලිඩම් වලින් කඩන පොල් යම් ක්‍රමවේදයක් අනුව සතුසු සම්පාකාර ආශ්‍රිතව ජනාකීර්ණ ප්‍රදේශවල ඒ පොල් නැති ප්‍රදේශවල මේවා යම් පාලන මිලකට රුපියල් 60ට 70ට රජයේ මැදිහත් වීමෙන් ආයතනවල විකිණීම ආරම්භ කළා නම් මේක වෙළඳපොළ තුල යම් කළමනාකරණයක් කරගන්න පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ අදත් ඒ කාරණේ කරන්න පුළුවන්. මම හිතන්නේ මේ සමහර අය තමන්ගේ දැනුමේ ප්‍රමාණය නු වෙන්නේ නැති මම දැක්කා නුසනායක මන්ත්‍රීතුමා කියනවා අඟල් නෙවෙයි දැන් භාවිතා වෙන්නේ මිනුම් සඳහා සෙන්ටිමීටර එතකොට දැන් අඟල් 13 පරිවර්තනය කරන සෙන්ටිමීටර ටේප් එකේ. ඒව ටිකක් ඒව ඇත්ත වශයෙන්ම මම හිතන්නේ ඊට වඩා මේ කාරණේ පිළිබඳව. දැන් පොල් ඉඩම් හිමියන්ගේ මේකට යම් ප්‍රතිචාරයක් ලැබුණා. දැන් ඔබතුමා මිල් පාලනයක් හොඳයි කියන එක ඒගොල්ලෝ කිව්වා. ඔව් ඔබතුමා කියනවානේ දැන් මේක මිල පාලනය කළගත් කරගත හැකි ක්‍රමවේදයක් තිබ්බා කියන එක. වෙනත් ක්‍රමවේදයක්. එතකොට මේ ආණ්ඩුව කරලා තියෙන ඔබතුමා ළඟ ආණ්ඩුව කරලා තියෙන වැඩේ ආණ්ඩුවට වඩා ඔක පාරිභෝගික අධිකාරියන් තමයි ඔක කරලා තින්නේ. මම දැන් ඊයට තිබුණේ මේක විශේෂම පොල් නිෂ්පාදකයන් සමග සහ වෙළඳුන් සමග යම් කතිකාවක් ඇති කළා නම් මීට වඩා සාර්ථකව මේ කාරණේ කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ පාරිභෝගික අධිකාරිය කියන්නේ අමාත්‍යාංශයක් යටතේ පාලනය වෙන ආයතනයක්නේ. එතකොට ඒ අය දැනුවත්භාවයකින් තොරව තමයි මේක සිද්ධ කරන්නේ. ඒ කියන්නේ මම කියන්නේ දන්නේ නැහැ. නමුත් මේ කළ යුතුව තිබුණේ මෙන්න මේ ක්‍රමයට මම දැනුත් මේක කරන්න පුළුවන් ස්ක්‍රීනින් අර මිල පාලනය කරගෙන මිල අඛණ්ඩව ඉලහ නොදී කළමනාකරණය කරගන්න පුළුවන්. මොකද වැසි කාලේ ආවහම පස්සේ වැසි කාලයත් එක්ක ඊළඟට එන මාස කීපය තුල පොල් පල්දා වැඩි වෙනවා. ඉතින් අපේ ඉතිහාසය තුල අපි දැක්කල දැන් ওই දේශපාලඥයෝ දැන් අද කියන වගේම ওই ටීප් අරගෙන එල්ල මයින් ඔය මම දැක්ක සමගියන වෙලාවක මන්තුරු දෙන්නේ ගිහ දැන් මෙතන පෙන්වන රූපරාමුව. හැබැයි ඕකම ප්‍රේම්දාස ජනාධිපතිතුමන් පොල් ගෙඩිය දෙකට පල්ල බෑය දෙක අරගෙන මේ බෑය කීයද 725. ඒ කාලේ. මේ බෑය කීයද 25. මේ දෙකම 50යි කිව්වනේ. හැබැයි ඒගොල්ලෝ පාලනය කරන්න ගත්තාමත් ඒක ඊට වඩා වැඩිපුර ගියා. මොකද ඒකට හේතුව මේ දැන් ඒ කාලිනව ප්‍රශ්නයක් ගන්න පුළුවන්. නමුත් මේකට ස්ථිරසර ලෙස මේ අපි දැනගන්න ඕනේ රටට අවශ්‍ය පොල් පරිභෝජනය කොච්චර දහවල් අවුරුද්ද වෙනකොට මෙච්චරක් එනවා. ඒකට සැලසුම් දුක පොල් කීන ඒවා කෘතිම නිෂ්පාදනය කරන්න බෑ. ගහක් පැල කරලා පොල් පළදාව ගන්න ඕනේ. ඒක සැලසුම් සහගතව අඩුම තරමේ අවුරුදු 5න් එහාට ගිහිලා තමයි පොල් පළදාව ඒ ගන්නට ගේන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අපි මෙතෙන්දි තියෙන්නේ මේ தத்துவය පාලනය කරගන්න එක කළමනාකරණය කරගන්න එක ජනතාවට පීඩනය යන්න නොදී ඒකට ගන්නා වූ ක්‍රමවේදය පිළිබඳව තමයි ප්‍රශ්න මතුවලා තියෙන්නේ. අපේ දැන් මේ වෙද්දි ජනතාවට පීඩනේ ගිහිල්ලා නැති වෙන්නේ. පීඩනේ ගිහිල්ලා දැන් මමත් මේ ගීරද පොල්ට ගිහිල්ලා ගත්තේ රුපියල් 90යි ගියා. මම ඒ ලොකු පොල් එක මං මනින්න ගියේ නෑ මේ නීති දාන්න කලින්.
හැබැයි පොල් නිෂ්පාදකින් පොල් වත්තකින් පොල් ගෙඩියක් එළියට අනු පළ 63ට විකුණන මට්ටමට ඒගොල්ලෝ ආවා. ඒතර එක පැත්තකින් ඒගොල්ලන්ට ඒ ආදායම ලැබෙනවා. හැබැයි අනිත් පැත්තෙන් සමස්තයක් වශයෙන් බහුතරයක් වූ පාරිභෝගිකයන්ට තමයි ඒකේ පීඩනේ එල්ල වෙලා තින්නේ. ඒක කළමනාකරණය කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි මේ මිල පාලනයක් තිබුණා වුවත් ඒක පාලනය කර ගැනීමේදී ජනාකීර්ණ ප්‍රදේශවල පොල් නැති ප්‍රදේශවලට රජයේ ආයතන මැදිහත් වෙලා පොල් සංවර්ධන මණ්ඩලය වැවිල් කර්මාන්ත අමාත්‍යංශය ජනවසම ඒ වගේ වයින් පොල් තොග පිටින් ගෙනල්ලා ඒවා පාරිභෝගිකයන්ට මේ මිලට දුන්නා නම් 60 70 වැනි මිලකට එතකොට මේක ඉබේම මේ වෙළඳපොළ තුල මේක කළමනාකරණය කරන නම් සෑහෙන ප්‍රමාණයක්. ඔක ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට හෝ ඒ වගකීම්වත්තන්ට කියන්න බැරිද ඔබතුමා? මම නම් කැබිනට් එකේ නැහැ. නමුත් මම හිතන්නේ ඒව සාකච්ඡා භාජනේ වෙයි. සංවේදී ඇමතිවරු ඉන්නවනේ. ඒක තමයි දැන් ඔබතුමාට ඒක කියන්නට දැන් ඔබතුමා මේ තරම් කාලයක් අපි හිතවත් ඇමතිවරුන්ට කියන්න පුළුවන් ඒක. අහුන් කන්දෙන සබාවක් තියෙනවා. නෑ කියන්න අවශ්‍ය වෙන්නේ නැත්නම් ඒගොල්ලෝ දන්නවා වෙළඳපොළේ තත්ත්වය. හැබැයි ක්‍රියාත්මක වෙද්දී වෙන්නේ මෙහෙමයි. වෙළඳපොළ හැම දන්නවනේ. ඒ තුමල්ලා මම හිතන්නේ ඒක සාකච්ඡා කළා. තීන්දයක් ගනිමින් වෙනත් ක්‍රමවේදයන් වලට යන්න මේක කළමනාකරණය කරනවා. ඇත්තටම දැන් ඔබතුමා කැබිනට් මණ්ඩලය නියෝජනය කරපු ප්‍රබල අමාත්‍යවරයෙක් හිටපු. එතකොට මෙවර ඇයි ඔබතුමාට කැබිනට් අමාත්‍යදුරයක් හිමි නොවෙන්නේ? නෑ ඒගෙන පෞද්ගලික මතයක් ප්‍රකාශ කරන්න බෑ. මොකද අනුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරුන්ට සම්පූර්ණ අභිමතය තියෙන අමාත්‍ය මණ්ඩලයට අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරු නිශ්චය කිරීම, විෂය භාර දීම, ඒ සියල්ල. ඒ ගැන කාටවත් ප්‍රශ්න කරන්න බෑ. ඒක විධායක බලයක්. නමුත් ඔබතුමාගේ දේශපාලන මේ ඉතිහාසය ගත්තම විශාල ඉතිහාසයක් තියෙනවා. ඔබතුමා පස් වතාවක් කැබිනට් අමාත්‍ය දුර දරපු කෙනෙක්. ඔන්න මම පාර්ලිමේන්තුවට ගියවහමත් අධ්‍යාපන අමාත්‍යංශය බාර. අවුරුදු ඒක තමයි. අවුරුදු 20ක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කරපු කෙනෙක්. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ඔබතුමා. හැබැයි වර්තමාන පාලකින් ඔබතුමාට ඒ තරම් ඔබතුමාව වටින්නේ නැද්ද? වටින්නේ නැහැ වගේ. මේ උන්ට දැන් මම හිතන්නේ මේ රාජ්‍ය අමාත්‍යංශ මොකද මේ ඇමති මණ්ඩලේ දැන් ඔබ අහපු මුල් ප්‍රශ්නේදී ඇමතුණු සංඛ්‍යාව විසිරට සීමා කළා. දැන් කොටින්ම රාජ්‍ය ආරක්ෂාවත් දහන මිනි සංශෝධනය යටතේ වර්තමාන ජනාධිපතිවරයාට සබා ගන්න බෑ. හැබැයි ව්‍යවස්ථාවේ තියෙන හතර ආවගන්ති ආරක්ෂාවද ඇතුළුව විධායක ජනාධිපති ධුරේ. ඒ නිසා සාධාරණීකරණය වෙනවා. දහන මිනි සංශෝධනය අනිවාර්යයෙන්ම සංශෝධනය විය යුතුයි කියන කාරණේ. ඊළඟට අර කිව්ව ව්‍යවස්ථාදායක ස්වභාව ඒ වචනේ පරිසමාප්තාවෙන් ස්වාධීන වුණේ නැහැ. ඔය තුන් දිනක් පිටින් දාන එක ආවෙත් කමිටු අවස්ථාවේ නැත්තම් පහට පහ ඉන්නේ. ඒතකොට සමහර අවස්ථවල 10 දිනාම එක මතේ හිටියේ. දැන් උදාහරණයක් වශයෙන් හිටු පොලිස්පතිතුම දැන් අද චෝදනාව ලැබලා තියෙන කෙනෙක් කොමිසම ඉදිරියට යනවා. ඒක ප්‍රසිද්ධිය තියෙන දෙයක්. නමුත් දැන් එතුමාව තීන්දුව කිරීමේදී නම් තුනක් ඇවිල්ලා දෙවෙනියට තිබු එතුමාගේ නම තමයි ව්‍යවස්ථාදායක ස්වභාව තීන්දුව කළේ. එතකොට දැන් එතුමා අද පත්වලා තියෙන තත්වය ඊළඟට දැන් මේ කොමිසම් හරහා මතුවෙන කරුණුත් එක්ක කොහොමද විධායකයේ සහ විධායක ජනාධිපති සහ ඒ විකෘති වෙච්ච දහන මිනි සංශෝධනයත් එක්ක අගමැති ප්‍රමුඛ පාලනය සිදු වුණේ. අපි දැක්කා මේ මෙච්චර විනාශයක් වෙච්ච සහරන් ප්‍රහාරය සිදු වෙන්න එක ප්‍රබල හේතුවක් වෙලා තිනවා මේ අතර තිබුණා වූ ප්‍රශ්නේ පරස්පරතාවය. ඉතින් ඉවෙනි පරස්පරතාවයෙන් ඇති විය යුතුවන්නේ නැහැ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම 20 වෙනි සංශෝධනය ගෙනීමේදී ඒකේ සාධාරණීකරණයක් තියෙනවා. ඒ අර්ථයෙන් බැලුවාම මම හිතන්නේ මේ සහරන් ප්‍රහාරයත් එක්ක දැන් අද අපේ රට ගන්නකොට දැන් අද චීනයේ විශ්වවිද්‍යාලයක් මෙන් කරපු සමීක්ෂණයත් එක්ක කොවිඩ් 19 පාලනය කිරීමේ අංක එකට චීනය තියෙනවා, අංක දෙකට ලංකාව ඇවිල්ලා තියෙනවා. එතකොට බටහිර රටවල් ප්‍රජාතන් දැන් මේ 19 සංශෝධනයේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී කියලානේ බොහෝ රාජ්‍ය නවන සංවිධාන ඒ වෙනුවෙන් කරුණ දක්වන අය කියන්නේ. හැබැයි දැන් ඒ ප්‍රජාතන්ත්‍රීව තිබිච්ච හැම රටකම කොවිඩ් 19 පාලනය වෙලා නැහැ. අපි පැහැදිලිව දන්නවනේ. මම රටවල් නම් කරන්න යන්නේ නැහැ. අපි යුරෝපේ ගත්තත්, බ්‍රිතාන්‍ය ගත්තත්, ඇමරිකාව ගත්තත් මේ හැම රටකම ඒක එහෙම පාලනය වුණේ නැහැ. හැබැයි දැන් චීනයේ අංකයකට එනකොට අපි අංක දෙකට ඇවිල්ලා තිනු. උතුරු කොරියාවත් ඒ ආසන්නයේ තිනවා. එතකොට මේ පැහැදිලිවන්නේ මෙවැනි තත්ත්වයක් කළමනාකරණය කර ගැනීමේදී ඒ ජනතාව විසින් පත් කරපු ජනාධිපතිවරයාට ඒ හදිසි නීතියක් ගෙන එන්න. දැන් 1890 ගණන් වල තිබිච්ච නිරෝධායන නීතියක් තමයි ක්‍රියාත්මක නැංගුවේ මේ කොවිඩ් 19 පාලනය කරන්නේ. දැන් ඒක කරගෙන යන අවස්ථාවේදී අපි හිටපු අගමැතිතුමා කිව්වා මේ දවසට PCR 5000ක් කරන්න ඕනේ කියලා. චෝදන විවේචන ගණනාවක් තිබ්බා. දැන් අද වෙනකොට 146යි රෝගීන් ඉන්නේ.
धातुन मे वेन आपे अवसनावंतनी मेवनी दीवा पालने गनीमें ये पालने की मत हेतु मे आकार विकृतिवेच व्यवस्था तुलवत् जनाधिपति वर अट पुलवांक लभुना ये विविध नीति मे आकार क्रियात्मक एक अदट प्रमाण හොඳයි අපි කෙටි විරාමයකට යන්න ඕන නමුත් මට තවමත් ප්‍රශ්නයක් තියෙනවා කැබිනට් අමාත්‍ය දුර පහක් දරපු ඔබතුමා මේ වල රාජ්‍ය අමාත්‍ය දුරයක්ට සීමා වුණේ ඇයි කියන කාරණේ සම්බන්ධව අපි කෙටි විරාමයකින් අනතුරු යලිත් සමු सजीव संवादे समगिन यहापालन आंडवित तनुड़ सह वगकी दरप के आंडवित विद्या सह ताक्षण कैबिनेट अमातिवर विद्युतम कटुतकर ए तनुवली अयिंग विलाबुतम श्रीलंका निधास पक्षे दहसे दिने पुदुजन पेरमून टेमता इकाबद विपक्षे विद्युट खंडायम टेकुन इट पश्चिम दासे दिनावस्थावधि इकतुच्च दासे दिनागेन किहिप दिन मे फर පාර්ලිමේන්තුවට එන්න වරම් අහිමි වෙනවා උන්ට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ අවස්ථාවේ ඇමතිකම් අත ඇරලා විපක්ෂයට ආපු 16 දෙනාගෙන් කෙනෙක්ටවත් කැබිනට් අමාත්‍යදුර ලැබෙන්නේ නැහැ. දැන් මේ වගේ තත්වයකදී සමහර ජ්‍යෙෂ්ඨ චරිතවලට රාජ්‍ය අමාත්‍යදුර ලැබෙන්නේ නැහැ. ඔබතුමාට රාජ්‍ය අමාත්‍යදුරයක් ලැබෙනවා. කළ දේවල් වලට සාපේක්ෂව ලැබිච්ච ප්‍රතිඵලය मेकतमय देशपालने स्वभाव दपिकेम भंडार नायक आगमित विप्लव अक्ल सामज सांस्कृतिक विप्लव अक्ल नम से फन सहमने हेब युम घातने लक्ष्मण कदरगाम मेतुम जात्यंतरवश्य रट अमार अवस्थावक एल टी युद्धत्क तीन विलाकना त्रस्तवादी युम घातने योग मेतुमेतुमाटत्मकून एक घातने वेच देशपाल नायक अपेरट इतिहास श्रीमो भंडार नायक मैं नमस हिखे जनवसम राज्य वैवली संस्था वह रंपम वो जनसतु कलटा मेरटे विप्लव अक्टर इतने वतु आश्रित इलाट नमस हेट दिखे तुम हेटे श्रीमा शास्त्री ग्यूसुमा संकल खचते दीपतापिटर नोरटे अंगे प्रश्न तंग इंदिया संभव अक्तना वतु जनता वे प्रश्न विसुंधु मक्लबादी बरपतल कार्यभारे अक्ल रट जात्यंतर चनोबंद समझ हेबाई पराजीवन ये देशपालने विविध अवस्थावल विविध अभियोगल्ट मुहदेन सिधुन हेबाई उबहपू अंतिम प्रश्न मम्मी उदाहरण कीपे अक् आगे महिंद्र राजपक्ष मेत्म और विसर्ग युद्ध अवसन कल नमुपाले जनवरी अटवेद वेना स्त्रीम जनता वधुना पसुतवे पुलांगा युमाट इतर पुलांगे नैवतवतावा එතුමාට පුළුවන්කම ලැබුණා අපහුව එකෙන් මේ අභියෝගේ බාර අරගෙන නැගිටලා ඉන්න ජනතාව එතුමා වට හිටපු නිසා දැන් අපේ පිටින ප්‍රශ්නේ ගන්නවනම් දැන් මෙතෙන්දී අපි මතක තියාගන්න ඕනේ අපි කවුරුත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවකට සම්බන්ධු නැහැ මොකද මේ ජනාධිපති ක්‍රමයේ හැදුවෙන් පස්සේ අපි කියන්නේ ජනාධිපතිගේ ආණ්ඩුව JR ගේ ආණ්ඩුව චන්ද්‍රිකා මැතිණිගේ ආණ්ඩුව ප්‍රේමදාස මැතිතුමාගේ ආණ්ඩුව මහින්ද මහත්තයාගේ දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව. ඒ කියන්නේ ජනාධිපති ස්වරූපයේ ආණ්ඩුවක ස්වරූපය එක. එතකොට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් නායකත්වයේ බාරගත්තා නැමත එකඟතාවයකින් සංධානයේ නායකත්වයේත් බාරගත්තා. එතකොට එතුමාට ලැබුණා 141ක්. සංධානයේ මන්ත්‍රීවරු එයින් 126ක් හිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඒකෙන් කීප දෙනෙක් අනිතතර යෑම හැර දැන් එතකොට ඒක අරගෙන තමයි එතුමා दहनमें संशोधन गेन तंट आवे यथोट युम विशाल कार्यभार युमावेन पेनीहिट पुयातुमावेन नवे मंगित हिट मे मे उपदेशक हिट हिटियाट मे दहनमें संशोधने करादि कटित खले पालमीन मंगन स्नान कर नम के नति संबंधी दंग युकोट अभी संबंधे बहुकी पार्लमेंट दिदास पहलवे अगोस्त मैतिवर्ण पस्से एक पक्ष आंडु खदन बेर जनाधिपति आंडु खदन इतर पक्ष नायक संधान नायक युम तम की मे अभी मेक तावकालिक अवृद्ध दिगट मे आंडु खतम कारण एक तम अभी नमु ये अगोस्त मैतिवर्ण पेरातु मस अटक्ति हतलिस्तुच्च सज्जाति पक्षे आंडु तेक् तन दुर्द मे यमति मंडल तीन राज्यमति वृत्ति एक अभी आयात्म एक कारण है नमूत
ජනතාව ඒකති ඒක සලකා බැලුවේ නෑ පහුගිය මහමැතිවරණය දැන් මේ 16 දෙනා කරපු කාර්යභාරය මේ 16 දෙනා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විරුද්ධව ගෙනිච්ච විශ්වාසමංග යෝජනාවේදී එදා තිබිච්ච ඒකාබද්ධ විපක්ෂයේ 54ක් හිටියා ඒ 54 දෙනත් එක්ක මෙතන හිටපු පිරිස සාකච්ඡා කළා තමයි තීන්දුවට ආවේ හැබැයි සැලසුම ක්‍රියාත්මක වුණා නම් විශ්වාසමංග යෝජනාව පරාජය වෙන තුනේ 2018 අප්‍රේල් මාසේ 4 වෙනිදා හැබැයි ඒක සිදුුන්නේ නැහැ මොකද ඒ සිදුුන්නේ නැත්තේ ඒක යම් යම් පාවාදීම් ගණනාවක් සමහරු විසින් කළා ඒ අයත් මේ ආණ්ඩුවේ තනතුරු දරන ඒක තමයි ස්වභාවයේ දේශපාලනේ ඉතින් ඒකේ විඳිත වලට පත්විච්ච පිරිසක් ඉන්නවා සමහරුන්ට පාර කියන්නේ විශාල කාර්යභාරයක් කරපු අය ඊළඟ දින 52 ආණ්ඩුවේදී විශාල කාර්ය මම නම් කරන්න යන්නේ නැහැ විවිධ දිස්ත්‍රික්කවල එයාට පාර්ලිමේන්තුවට එන්නවත් ලැබුණ නැහැ හැබැයි අපිට කොහොම හරි එන්න පුළුවන්කම ලැබුණා මේ යම් යම් පිරිස් කීප දෙනෙකුට එන්න පුළුවන්කම ලැබුණා ඉතින් ඔබ අහපු ප්‍රශ්නේ ඒක හැබැයි දැන් ඒක තමයි දේශපාලනේ ස්වරූපය ඒක ජනතාව වුණත් දේශපාලඥය වුණා දේශපාලන නායකයෙකු වුණා පසුව තේරුම් ගන්න දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමාව පරාජය කරපු එකේ අරුමේ තේරුම් ගත්තා ඊළඟ අවුරුදු දෙකමාර තුන යනකොට දැන් ඒ වගේ තමයි දැන් මෙතෙන්දිත් එහෙම ජනතාවත් තේරුම් ගනිවි දේශපාලඥයත් තේරුම් ගන්නේ ඒක තමයි දේශපාලනයේ ස්වරූපය ඉතින් ඒකට අපි දේශපාලඥයන්ට මූණ දෙන්න ඕනේ අනුගත වෙන්න දැන් ඔබතුමාට හිතෙන්නේ නැද්ද දැන් මේ යහපාලන ආණ්ඩුවෙන් කලින් ඉවත් වෙලා 16 කණ්ඩායම විදිහට එළියට බහපු අයට කැබිනට් මණ්ඩලයේ කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැති වෙනකොට දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුරයන් දරපු නිමල් සිරිපාලද සිල්වා මහත්මයා මහින්ද අමරවීර වගේ අයට කැබිනට් අමාත්‍ය දුර හිමි වෙනවා ඔබතුමාට හිතෙන්නේ නැද්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළෙම රැඳී සිටියානම් මීට වඩා හොඳයි කියලා ඔබතුමාගේ දේශපාලන නෑ ඒකටත් හේතුවක් තියෙනවා මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි විශාල කාර්යභාරයක් කළා මම 1991 අත ලකුණෙන් තරංගල තමයි පළාත් පාලන මැතිවරණට ආවේ ඊළඟට සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් තමයි අපිට දා නාම යෝජනා ලැබුණේ ඒතකොට එතුමිය ශ්‍රේෂ්ඨ නායිකාවක් ඒ බණ්ඩාරනායක මැතිතුමා හදපු පක්ෂයේ මැතිණිය රැකගත්ත පක්ෂයේ ඊළඟට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වකවානු විදිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වර්ණමය යුගයට ගෙනාවා වැඩිම මන්ත්‍රී දුර සංඛ්‍යාව සමානුපාත ක්‍රමයේදී තනි පක්ෂයකට දැන් මේ සැරේ ශ්‍රී ලංකා පොදියන පෙරමුණට ලැබුණාට වඩා ටිකක් අඩු වුණා නමුත් 126ක් මන්ත්‍රීවරු පක්ෂයෙන්ම ආවා. ඒත් ඒ කාර්යභාරය කිරීමේදී 77 ලා අවුරුදු 17ක් විපක්ෂෙන්දලා 94 බලයට එනකොට අපි එදා රට පුරාගෙන හිලා ඔය රටවත් වෙනකොට විශාල කොටි ගහන කාලේ පවා ගිහිල්ලා විශාල කාර්යභාරයක් කළා මේ වෙනස කළේ. හැබැයි දැන් එහෙම කරපු අපිව එක රැයින් සංවිධායක දොරවලින් ඉවත් කළ කිසිදු හේතුවක් නැතුව. එතකොට මහින්ද රාජපක්ෂ මැතිතුමාක් වයි පොගියන පෙරමුණ බිහි වෙලා තිබුණේ ඒකට එකතු වෙන්නයි. ඉතින් අපි ඒකට එකතු වුණා. ඉතින් ඒ වෙලාවේ ඒ අර අපිට වෙන විකල්පයක් තිබුණේ නැහැ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් අද සමහර තනතුරු දරන අය මේ UNP එකට ගිහිල්ලා හැන්සෑඩ් එක බැලුවොත් එහෙම එදා තුච්ච නායකත්වයෙන් ඉතා බරපතල ලෙස විවේචනය කරපු අය. අපි කවදාවත් එහෙම කරපු අය නෙවෙයි අපි UNP එකට ගියා ඇත්තටම. අපි ආණ්ඩුවකට එකතු වුණේ පක්ෂේ නායකයා එයාගේ ආණ්ඩුව ඒ ආණ්ඩුවට එකතු වෙන්නයි කියලා. හැබැයි ඊට පෙර ආතුව හිටපු අයත් තනතුරු දරන එක තමයි මම කිව්වේ. ඒක දේශපාලනයේ ස්වභාවය. ඉතින් ඒක අපි තේරුම් අරන් වැඩ කරමු. ඔබතුමා මේ වෙනකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකයෙක්ද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකයෙක් වුණේ 2018 අගභාගයේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයෙක් විදිහට ඔබතුමා හඳුන්වන්න බෑද? දැන් හඳුන්වන්න බෑ. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට තමයි සමාජිකත්වයේ අරගෙන අපි පහුගිය මහමැතිවරණයට ඉදිරිපත් වුණා. දේශපාලන වශයෙන් ගත තීන්දුව තීරණ පිළිබඳව ඔබතුමාට කලකිරීමක් නැහැ. කලකිරීමක් නැහැ. මොකද හේතුව දැන් මේ පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී විවිධ අභියෝග තිබුණත් ඒ අපි කරපු කාර්යභාරය හඳුනාගත්ත ඒකේ වටිනාකම දැනගත්ත ඡන්දදායකින් පිරිසක් හිටියා. ඒක ප්‍රමාණවත් තුනයි ඡන්දදායක පිරිස පාර්ලිමේන්තුවට එන්න. ඉතින් අපිට යම් වගකීමක් බාර දුන්නොත් ඒක කරන දැන් උදාහරණයක් වශයෙන් දැන් ඔය යහපාලන ආණ්ඩුවේ මං කිව්වේ ඒකනේ අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවකට සම්බන්ධුන්නේ නැහැ. මැතිපාල සිරිසමෙන්තුමා ජනාධිපති නිසා එතුමාගේ ලේකම්ම සඳහනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ විදිහට තමයි අපි එතන සම්බන්ධ වුණේ. හැබැයි කෙටි කාලයකට බැරි තැන අපි එතනින් ඉවත් වුණා. ඒ ප්‍රතිපත්ති ගැලපෙන්නේ නැති නිසා. හැබැයි ඊට පෙර ඒකාබද්ධ විපක්ෂයේ 54ක් කෙලින්ම ඒගොල්ලෝ වේලපහින් ඉඳලාම හිටියා. ඉතින් හැබැයි මං අර වෙච්ච වෙනස්කම් මම නැවත කියන්නේ නැහැ. නමුත් ඒ අවුරුදු 2යි මාස 8ක විතර කාල සීමාවක් තුලදී ඒ බාර දුන්න තනතුරේ මම විද්‍යා තාක්ෂණ ඇමතිවර හැට එතෙක් මේ රටේ තියන්න බැරි වෙච්ච අඩුම මුදලකින් තිබූ සමුලුව පැවැත්වුවා විද්‍යාඥයෙක්ගේ. ඒ ප්‍රතිඵලයකට ජිනීවාවල සර්න් ලැබ් එකේ ඇසෝසියේට් මෙම්බර්ෂිප් එක ගත්තා අපේ භෞතික විද්‍යාව පාටිකල් ෆිසික්ස් කරපු උපාධිධාරීන් 4 දෙනෙකුට
ශිෂ්‍යත්වරන්දීලා ඒ අය අද ආචාර උපාදීන් කරමින් සිටිනවා ඊළඟට අපිට පුළුවන්කම ලැබුණා මේ රටට මේ විද්‍යාඥින් මේ පිරිස් ගනන්ලා ඒගොල්ලන්ගේ සහයෝගය ලබා ගන්න ඊළඟට අපි විශාල රිසර්ච් කල්චර් එකක් ඇති කරන්න විශාල ක්‍රියාමාර්ගයක් අපි ගත්තා විශ්වවිද්‍යාල නමයකට මම දුන්නා ඒ කාල සීමාව තුළ රිසර්ච් සිම්පෝසියම්ස් කියන මොකද අපේ රටේ මේ ඊළඟට පුතුණි අහවි අධ්‍යාපනය පිළිබඳව එහිවි ඒතර මට කියන්න තියෙන්නේ අපේ රටේ නිර්මාණකරුවන් බිහි කරන්න රිසර්චර්ස් ලබ ගන්න ඒවල රිසර්ච් කල්චර් එකක් ඇති කරන්න ඕනේ ඉතින් ඒක ඒ අමාත්‍යංශයට කරන්න පුළුවන් ප්‍රමාණය එකලා ඊළඟට STEM education කොහොමද ජනප්‍රිය කරන්නේ සයන්ස් සෙන්ටර්ස් කොහොමද ඇති කරන්නේ මේ ආදි වශයෙන් ලෝකේ දැනුම දෙගුණ වෙමින් යනවා මේ සතවර්ෂය තුල ඉතාම කෙටි කාලයක් තුල අවුරුදු 10කට වතාවක් තිච්ච එක අවුරුදු 1කමාර දක්වා අද අඩු වෙලා තියෙනවා ඒතර වේගෙන් යනවා ඒතර ඒකත් එක්ක යන්න පුළුවන් මට්ටමට අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයේ හදාගන්න මම හිතන්නේ මම ඒ එතෙන්දි කරගත් එතෙන්දි මට රටට ලබා දෙන්න පුළුවන් විශාල කරුණු ගණනාවකට අපිට අවතීර්ණ හැබැයි ඒක පේන්නේ නැහැ චන්දදායක වුණත් ඒක පේන්නේ නැහැ දැන් උදාහරණයක් වශයෙන් ස්ලින්ටෙක් එකේ දෙවෙනි විද්‍යාගාරය මම ආරම්භ කළා නැනෝ තාක්ෂණය හැබැයි ඒක ජනතාවට පේන්නේ නැහැනේ පොදුවේ හැමෝටම ප්‍රයෝජනන්නේ මනුත් එතින් ඇති වෙන පරීක්ෂණන් තුලින් අපිට ග්‍රැෆයිට් ඩෙෆින් කළා ඉල්මනයිට් ටයිටේනියම් ඩයොක්සයිඩ් කළා අගේකුතු කළා නම් අද අපිට අහිමි වෙලා තිබෙන විදේශ විනිමය උපයා ගන්න පුළුවන් අපේ රටේ සම්පත් උපයෝගී කරගෙන තාක්ෂණය යොදාගෙන ඉතින් ඒ සඳහා අවශ්‍ය මඟ හෙලිපෙහෙලි කරගෙන තිනවා මම හිතන්නේ වර්තමානයේ ඉන්න අමාත්‍යතුමියන් විශාල උනන්දුවක් දක්වන ජනාධිපතිතුමාත් විශාල උනන්දුවක් දක්වන මම හිතන්නේ ඒ කරපු පදනමත් එක්ක අද ඉස්සරහට යන්න පුළුවන් දැන් මම 2000 අධ්‍යාපන ඇමති වෙච්ච වෙලාවේ ප්‍රථම වතාවට ඉංග්‍රීසි මාධ්‍ය උසස් පෙළට හඳුන්ලා දුන්නේ මමගේ කැබිනට් පත්‍රිකාවේ. ඒක කවුරුත් දැනගෙන හිටියේ නැහැ කියන්නේ. හැබැයි දැන් ඒක 6 වෙනි ශ්‍රේණිය දක්වා ඇවිල්ලා තිනවා. දෙකින් දරුවන් කොච්චර ලක්ෂ ගණනාවකට යහපතක් වෙලාද? හැබැයි කවුරුත් දැනගෙන හිටියේ නැහැ. ඒක අපි ගත්ත ප්‍රතිපත්ති තීන්දුව. ඉතින් ඒක නිසා යහපාලනේ වුණත් ඒ හිටපු අවුරුදු දෙකයි මාස කිහිපය තුල ඒ බාර දුන්න ක්ෂේත්‍රය තුල අපි ඒ වගකීම් කොට සිටු කළා. ඉතින් දැනුත් අපිට බාර දෙන වගකීම් කරන්න සූදානමින් තමයි ඉන්නේ. ඒ නිසා තමයි අපිත් අහන්නේ මේ තරම් පරිණත දේශපාලකෙක් ඇයි මේ රාජ්‍ය මැතිදුරේකට සීමා වුණේ කියලා කාරණේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය මැතිවරයා විදිහට මොකක්ද ඔබතුමාට කරන්නට පුළුවන් කියන කාරණේ පිළිබඳව අපි කතා කරනවා අපි කෙටි විරාමයකට යමු ඊට කලින් විරාමෙන් අනතුරු අපි ඉගෙන කතා කරමු. सजीव संवाद समगिन अमात्यांश अध्यापन प्रति संस्करण विवृत विश्वविद्यालय सह दुरास्त अध्यापन प्रवर्धन राज्य अमात्य दुर्य देट अदालव मुखाक्तमागे प्रमुखतम कार्यभारे बाट पत्लांशे राज्य अध्यापन अमात्यांशे मेवर अमात्यमें समन्वित वेकोट මේ අධ්‍යාපන අමාත්‍යංශය ලැබිලා තින්නේ සීලම මානව සම්පත් සංවර්ධනයේ ලැබිලා තින්නේ මේ අමාත්‍යංශය යටතට. මේ අමාත්‍යංශය කොයිතරම් විශාලද කියනවනම් ඒක රාජ්‍ය අමාත්‍යංශ හතරකට ගොනු කරලා තිනවා. මේ හතරෙන් එකක් තමයි රාජ්‍ය මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන කියන එක. මේ විදි මම අනිත් ඒවා ගැන කියන්නේ නැහැ වෙලාව ගත වෙන නිසා. එතකොට දැන් මෙතෙන්දී ජනාධිපති කාර්යසාධක බලකායක පත් කළා පසුගිය මාස අටක පමණ කාල සීමාවක් තුලදී විශේෂයෙන් මැතිවරණයට පෙර ආතුවම සෞභාග්‍ය දැක්ම වැඩසටහනේ තිනවා අධ්‍යාපනය කරන්න යනව වෙනස්කම් සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය ලීවිල්ලක ඒක තවදුරටත් ගෙනියමින් කාර්යසාධක බලකායක් පත් කළා ඒකේ මම හිතන්නේ 200කට ආසන්න පිරිසක් විද්වතුන් අධ්‍යාපනඥයින් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් මේගොල්ලෝ යම් ආකාරයක වාර්තාවක් සකස් කළා තිනවා ප්‍රතිපත්ති රාමුවක් එක්ක මේක කොටස් තුනකට බෙදෙනවා එක කෝ ගෲප්ස් තුනකින් එක කළා එකක් සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන විශ්වවිද්‍යාල පද්ධතිය ඊළඟට වෘත්ති අධ්‍යාපන කියන මේ කොටස් තුන. ඒ කොටස් තුනටම අවධානය යොමු වෙන අතර මට වැඩි වශයෙන් අවධානය යොමු කරන්න තියෙන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට මේ තුනම සම්බන්ධ වෙන අතර වෘත්ති විශ්වවිද්‍යාල දුරස් අධ්‍යාපන ප්‍රවර්ධනය මේක එකට ගන්න ඕනේ. වෘත්ති විශ්වවිද්‍යාල එකයි තියෙන්නේ. ඒකේ මධ්‍යස්ථාන 28ක් තියෙනවා දිවයිනපුරා. දිස්ත්‍රික්ක කිල්නොච්චිය මුලතිව් වන්නි වගේ තුනක හැර අනිත් හැම දිස්ත්‍රික්ක එකම මධ්‍යස්ථාන තියෙනවා. පොඩි තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවා දැන් ඔබතුමාගේ කාර්යභාරය කාර්යයන් සහ කාර්යත්වයන් යටතේ ඔය පැහැදිලි කරන ක්‍රියාවලිය කරන්න ඔබතුමාගේ මේ රාජ්‍ය අමාත්‍ය
අමාත්‍යංශයට යටත්ව තියෙන දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා කියන කැටතේ තියෙන දෙකයි. ජාතික අධ්‍යාපන ආයතන සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව. ඒතර විවෘත විශ්වවිද්‍යාල සම්බන්ධය ඔබතුමාගේ කියන කාරණාවල් සිද්ධ කරන්න පුළුවන්ද? මේ මේ ආයතන දෙක විතරක් තියාගන්න. මොකද විවෘත විශ්වවිද්‍යාල අයිති වෙන කොටස් අයිති වෙන්නේ ඒක යටත් කරලා තියෙන අධ්‍යාපන අමාත්‍යංශයට. අධ්‍යාපන අධ්‍යාපන කියන කැටතේ උසස් අධ්‍යාපන අන්තර්ගත ලේකම්වරයෙක් ඉන්න. එතකොට විවෘත විශ්වවිද්‍යාලය යුජීසී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමෙන් ඉවත් වෙන්නේ නැහැ. විවෘත විශ්වවිද්‍යාලය අනිත් විශ්වවිද්‍යාලයක් වගේම යුජීසී පාලනය යටතේ සෙනෙට් එකක් සහ කවුන්සිල් එකක් එක්ක තමයි වැඩ කරගෙන යන්නේ. හැබැයි ඒක තියෙන දුරස් අධ්‍යාපන කොටස. ඒකට අපිට ප්‍රවර්ධනය කිරීම තමයි මේකේ ප්‍රධාන අරමුණක් වෙන්නේ. මොකද හේතුව දැන් අපේ රටේ දැනට උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගෙන් 3 ලක්ෂයට අධික 175,000 පමණ විශ්වවිද්‍යාල ඇතුළත්වීමට සූචකම් ලැබෙනවා. එයින් දැන් අපි මෙවර 30,000ක් ගත්තොත් තව 10,000ක් විතර වෘත්තීය අධ්‍යාපනයන් වලට කියලා තව 10,000ක් විතර ඉස්සරහට විදිහට විදේශගත වුණා නම් 50,000ක් කරනවා තව 125,000 30,000ක් විතර විශ්වවිද්‍යාලයට යන්න බැරි කමේ සිටිනවා. සමහර දෙවෙනි වතාව කරන්න පුළුවන්. නමුත් මෙතන ඉලක්ක වෙන්නේ මෙන්න මේ පිරිසට උපාධියක් ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සකස් කරලා දෙන්න. ඒක දැන් දැන් අලුත් නව තාක්ෂණයත් එක්ක දැන් COVID-19 එක්ක මුළු ලෝකයේම දිනුන රටවල පරිවර්තනය වෙලා ඉවරයි. අද ඔන්ලයින් ක්‍රමයට virtual classrooms මේ ආදී මට්ටම. දැන් අපිත් යම් ප්‍රමාණයකින් ඒක කරනවා. නමුත් අපේ තිබ්බ සම්පත් සීමිත නිසා. එසම මේක ප්‍රවර්ධනය කිරීම තුළින් මෙවැනි තත්ත්වෙන් වලට මුහුණ දීම සඳහා දැන් අද ඔන්ලයින් වලින් බොහෝ දෙනා අද උපාධි ගන්නවා. පශ්චාත් උපාධි ගන්නවා. ඒ කියන්නේ ඒ මට්ටමට අපිට යන්න පුළුවන්කම තියෙනවා. ඒක ඉතාම කඩිනමින් මේ අවුරුදු 4 ඉදිරි අවුරුදු 4 තුළ මේක ප්‍රවර්ධනය කළේ අවස්ථාව ලබා දීම තමයි ඒක අවශ්‍යතාවයක් වෙන්නේ. ඔබතුමා විශ්වාස කරනවා අර කියපු ආයතන දෙක පමණක් ඔබතුමා යටතේ තබාගෙන ඔබතුමා ඔය කියන සැලසුම් සියල්ල ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතිනවා. පුළුවන්. මොකද ඒ ආයතන දෙක දැන් ජාතික අධ්‍යාපන කොමිසම 50කින් ගණන්ලා තියෙනවා. ඒතුළු ජාතික අධ්‍යාපන කොමිසම ඇත්ත වශයෙන්ම 50ේ ස්වරූපය අනුවම වග කියන්නේ ජනාධිපතිවරයාට. හැබැයි දැන් මේ අයට වැඩ කරන්න තව අවස්ථාවක් ලබා දීම මේ තුලින් කෙරෙනවා. මොකද ජාතික අධ්‍යාපන කොමිසමේ තිබෙන ප්‍රතිපාදන අනුව පනත අනුව යම් යම් දේවල් නියමනය කිරීමට පවා කරන්න පුළුවන්කම දෙන මම දැන් කියන්නේ නැහැ. නමුත් ඉවෙනි සැලසුම් තියෙනවා. ඊළඟ ජාතික අධ්‍යාපන ආයතනයේ NIE එක තමයි අධ්‍යාපනයේ කොඳුනාරටි. එතන තමයි විෂයමාලා සකස් වෙන්නේ, විෂය නිර්දේශ මේ පොත් ලියන්නේ, ඊළඟට විෂය නිර්දේශ සකස් කරන්නේ, ටීචර් ගයිඩ් එක හදන්නේ, ගුරුවරු පුහුණු කරන්නේ, ඒවලට ඩිප්ලෝමා උපාධි දක්වා දෙන්නේ. මේ වගේ කරුණු සිදුවෙන්නේ. එතකොට සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියෙම ප්‍රධානම කේන්ද්‍රය වෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනේ. එතකොට ජාතික අධ්‍යාපන එතකොට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකදී අවශ්‍ය වෙන ආයතන ටික තමයි මේ රාජ්‍ය අමාත්‍යංශයට ගොනු කරලා තියෙන්නේ. ඒකට දැන් මගේ කාර්යභාරය වෙන්නේ තිබෙන පවතින ක්‍රමය තුල දැන් සාමාන්‍ය අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයක් වෙනකොට පෙර පාසල ඉඳලම ඊළඟට ප්‍රාථමික පන්ති ප්‍රයිමරි සෙක්ෂන් එක ඊළඟට කනිෂ්ඨ ද්විතීකාංශය ජ්‍යෙෂ්ඨ ද්විතීකාංශය නැත්නම් ද්විතීකාංශය මේ කියන තුනම එකකට එකක් සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේකේ ජ්‍යෙෂ්ඨ ද්විතීකාංශයට එන අවස්ථාව වෙනකොට දැන්ට ප්‍රතිපත්ති රාමුව ආරම්භ බැලුවාම දරුවන්ට අවස්ථාව ලැබෙනවා සාමාන්‍ය පෙළට පෙනී ඉඳලා අසමත් වෙලා සසල් පෙළට අසමත් වෙලා වෘත්තීය පුහුණුවට යාමට පෙර එයාට තීන්දුව කරන්න පුළුවන් කෙලින්ම එයාට NVQ 3 4 5 ගිහිලා යුනිට් එක දක්වා අර සමහරට උපාධි හදාරන අයට වඩා වේගෙන් එයාට ඒ අවස්ථාව ඉලක්ක කරලා ලඟ වෙන අවස්ථාව ඉලක්ක නිර්මාණකරුවන් බිහි කරන්න ඒක තියෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපනයේ අවස්ථා පුළුල් කරන්න ක්ෂේත්‍රයන් මොකද දැන් මේ ඉතාම වේගෙන් දුණු වෙන ලෝකයක දැන් STEAM education කියන එක බොහෝ රටවල අද ක්‍රියාත්මක වෙනවා. රටවල මේ වෙනකොට මම හිතන්නේ 100කට ආසන සංඛ්‍යාවක ක්‍රියාත්මක වෙමින් යනවා. සා අපිට ඒක ඒ වචනෙම නොකියව වුණත් ඒක පන්ති කාමර තුල ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. ඒකට ඒ තුලින් තමයි අපිට වෙන්නේ අන්තක රැකියාව වෙනද පොලත් එක්ක ගැලපෙන්නේ නැහැ අපේ පාසල් පද්ධතියෙන් හෝ විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහි වෙන බොහෝ මානව සම්පත. ඉතින් මේක කළමනාකරණය කරන තුන කොහොමද ඒකට මැච් කරන්න කියන කාරණේ. ඒ නිසා විශේෂයෙන්ම අධිකරු ජනාධිපතිතුමාගේ දැක්මත් එක්ක තාක්ෂණයේ පදනම් කරගත්ත වේගවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට අපිට යන්න වෙනවා. ඒක නිසා තමයි මේක වඩාත් විෂයන් වෙන් කළා ඒ විෂය කොටස් ගැසට් මගින් කාර්ය මණ්ඩලයක් එක්ක දීලා තියෙනවා. දැන් මේ අමාත්‍යංශයට කාර්ය මණ්ඩලයක් දීලා තියෙනවා මේ තියෙන අධ්‍යාපන අමාත්‍යංශ ක්ෂේත්‍රෙම්ම ඒ කාර්ය මණ්ඩලය දැන් අපි සකස් කරගෙන යනවා. ඊළඟට මේ ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ මේ තියෙන ක්ෂේත්‍රයත් එක්ක. ඒතකොට අධ්‍යාපන ක්ෂේත්‍රයේ තියෙන යම් යම් තියෙනවා පරිපාලනමය ගැටලු
වටු විෂමතාවයන් වගේ ඒවට අපි විසඳුම් ලබා දෙමින් තමයි මේ කියන්නේ මොකද මේ විශේෂයෙන්ම දැන් දැනුම කුසලතා ආකල්ප කියන මේ තුනෙන් දැනුම ප්‍රශ්නයක් නෑ අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුල අනික දැන් තාක්ෂණ දිනුවොත් එක කන්ටෙන්ට් ඕන තරම් ගන්න පුළුවන් කම තියෙනවා තාක්ෂණයත් එක්ක ඊළඟට ආකල්පවල යම් යම් දේවල් අපිට හදන්න තියෙනවා හැබැයි එකක් තියෙනවා දැන් මේ කොවිඩ් 19 තුල අපි අද පාසලකට ගිහිල්ලා බැලුවොත් මම හිතන්නේ 100ක් වගේ දරුවෝ එකට අනුගත වෙලා අවසානයි ඒ කියන්නේ ඊටම දැනුවත්භාවයේ තියෙන නිසා ඊටම ඉක්මනින් ඒ ආකල්පෙන් සකස් කරගන්න පුළුවන් හැබැයි ප්‍රශ්න තියෙන්නේ කුසලතාවය විවෘත විශ්වවිද්‍යාල පිළිබඳව කතා කරද්දී මේ ශිෂ්‍යයින්ගේ පැත්තෙන් යම් කෙසේ චෝදනාවක් තියෙනවා දැන් විවෘත විශ්වවිද්‍යාල ආරම්භ කරගෙන අරඹතුමා කෝ වගේ උසස් අධ්‍යාපන වරම් විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න බැරි ඊට ටිකක් මෙහායි කරන ගමන් හරි කරන ගමන් ඒ යම් මුදලක් ගෙවලා අධ්‍යාපනය හදාරන්න අවශ්‍යතාවයේ තියෙන අයට ඒ අවස්ථාව ලබා දීම සඳහා නමුත් දැන් පෞද්ගලික විශ්වවිද්‍යාලත් ගණනාවක් තියෙනවා ඒ මට්ටමටම මුදල් වියදම් කරන්න බැරි දෙමාපියන්ගේ දරුවෝ තමයි ගොඩක් වෙලාවට විවෘත විශ්වවිද්‍යාලය හරහා තමන්ගේ අධ්‍යාපන ඉලක්කවලට යන්න පාර කපා ගන්න. හැබැයි පසුගිය දශකයක විතර කාලය පුරා මේ පාඨමාලා ගාස්තු වරින් වර වැඩි කිරීම ඉහළ දැමීම සිද්ධ වෙලා තියෙනවා. සිසුන්ගේ පහසුකම් කප්පාදු කිරීම සිද්ධ වෙලා තියෙනවා කියලා. එක්තරා පැත්තකින් චෝදනාවක් තියෙන මේ සම්බන්ධව අවධානය යොමු වෙලා තියෙනවා. ෆැමිලි ලැබෙමින් පවතිනවා. දැන් උදාහරණ වශයෙන් අදත් අරු ශිෂ්‍යන් කීප දෙනෙක් ගාවුණ ගහන එක මම යොමු කළා හෙට. මේ ප්‍රියොන්ද අපි සාකච්ඡාවට දෙකක් තියලා තිනවා බලධාරීන් සමග බලාපොරොත්තු වෙනවා දැන් අවශ්‍ය සම්පත්තික මානව සම්පත සහ භෞතික සම්පත සපේන ගමන් මධ්‍යස්ථාන විසිරත් ශක්තිමත් කරමින් ඒ කටයුතු කරන ඒ විතරක් නෙමෙයි බලාපොරොත්තු ඉදිරි කාල සීම තුළ දුරස් අධ්‍යාපන ක්‍රමවේදී තුළ අපේ ප්‍රාතිපංශී සීලමු ගුරුවරුන් බීඩ් උපාධිය ප්‍රාථමික අංශයේ නැත්නම් විෂයානුබද්ධව ලබා දීලා මේ තාක්ෂණීය මේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ගැනීම තුලින් දමයන් බහුගිය කාලේ ප්‍රශ්න ආවා දරුවන්ට ඔන්ලයින් එකපාර ගියන් පස්සේ ඩේටා ගන්න මුදල් අවශ්‍ය ඩේටාවට හැබැයි ඒ තත්ත්වය වෙනස් කළා ඒවා නොමිලේ ලැබෙන ආකාරයට සහ විශේෂයෙන් ද්විතීක අධ්‍යාපන දින ද්විතීක පාසල් සියල්ලම එකම නෙට්වර්ක් එකකට ගන්න ඊට පස්සේ කොවිඩ් 19 වැනි තත්ත්වය අපි දන්නේ නැන්නේ ඉස්සරහ තවම නැයිද කියලා එවැනි තත්ත්වකදී නිවසේ ඉඳලම වියදමකින් තොරව ඒ දරුවන්ට ඒ ශ්‍රේණිය අනුව අවශ්‍ය දැනුම ලබා දීමේ වැඩපිළිවෙලකට වහවහ ක්‍රියාත්මක වෙලා යන්න. දේශ අවශ්‍ය රාජ්‍ය ආයතනත් එක්ක මේ වෙනුවට මූලික සාකච්ඡා පවත්වලා තිනවා. දැන් මේ පිළිබඳව අවශ්‍ය වැඩ කෙරෙපිල්ල කරන් යන සැලැස්මක් අනුව කාලයට අනුරූපව ඒවා සකස් කරගෙන අපි සංවාදයක් ආරම්භ කරනවා ඒ කඩිනමින්ම අදාළ පාර්ශ්වයන් එක්ක ඒ කියන්නේ වෘත්තීය සමිතිය ළඟට දෙමෝපියන් ආදි ශිෂ්‍යයන් විද්වතුන් සමාජයේ පුරුල්ල ඒ සාකච්ඡාවට භාජනය කළා අවසාන ප්‍රතිපත්තිමය තීන්දුව ගත්තහම පස්සේ ඒක ක්‍රියාත්මක වෙනවා. ඒකෝ මම හිතන්නේ විභාගවල තියෙන බර අඩු වෙවි. ඊළඟට පොත් බෑග් එකේ බර අඩු වෙවි. සෙමෙස්ටර් ක්‍රමයකට යන්න පුළුවන්. ඊළඟට අපි කුසලතාවයට වැඩි බරක් ලබා දෙනවා. ඒ කියන්නේ ක්‍රියාකාරකම් පදනම් කරගත් දරුවන්ගේ ඇසස්මන්ට්ස් කරන ක්‍රමෙත් යම් යම් වෙනස්කම් වලට භාජනය වෙමින් මේ කුසලතාවෙන් පරිපූර්ණ දරුවන් දැනුම වගේම කුසලතාවටත් වැඩි බරක් දීලා අපි කොහොමද අනාගත ලෝකයට අවශ්‍ය මානව සම්පත බිහි කරගන්නේ කියන තැනට යන්න. ඔය කාරණේ පිළිබඳව බොහෝ ලොකු කාලයක් වැය කරමින් කතා බහ කරලා තියෙනවා මේ කුසලතාවයේ පිළි දරුවන් බිහි කිරීම කියන කාරණේ. මොකද අපි විභාග ඉලක්ක කරගත්ත අධ්‍යාපන ක්‍රමයකට තමයි හුරු වෙලා තිබෙන්නේ සෑහෙන කාලයක ඉඳලා ගුරුවරු පුරුදු කරන්නේත් ඒකට දෙමාපියෝ පුරුදු වෙලා තින්නෙත් ඒකට. හැබැයි අපි කුසලතාව පහුගිය කාලේ අපි දැක ජනාධිපතිවරයා ඍජු ලෙසම මේකට මැදිහත් වෙලා කතා කරනවා. ඇත්තටම ඔය කියන දේ ප්‍රායෝගිකව කරන්න සැලසුම් සකස් කළාද තියෙන ඔබතුමා විශ්වාස කරන විදිහට තව කොයිතරම් කාලයක් අපිට එයිද ඔකට යොමු වෙන්නේ. මේ ඉලක්ක කළා තියෙන 2022-21 දී සූදානම් ඇති කරන මේක කැපසිටි බිල්ඩින් එක කරන්න ඕනේ. ධාරිතාවේ වර්ධනය වෙන්න ඕනේ හැම ක්ෂේත්‍රයකම දැනුවත් වීම වෙන්න ඕනේ. පොදුවේ ආකල්පෙන් වෙනස් කරගන්න මේ දෙමාපියන් සමාජයේට. එතකොට ඒකත් එක්ක එක අභිయోగාත්මක වැඩක්. ඉතින් ඒක මෙවැනි නායකෙක් එක්ක තමයි මේක කරන්නත් පුළුවන්. දැක්මක් ඇති කරලා තිනෝ. ඒකට යන්න ඕනකම තිනෝ. ඒ සඳහා අවශ්‍ය පිරිස සූදානම් වෙලා තිනෝ. මන්ද බරපතල සමාජයේ කතිකාවක් නැයියේ මහනුවර විද්වතුන්ගේ සංවිධානයේ විසින් සාකච්ඡාවක් සංවිධානය කරනවා. බලාපොරොත්තු වුණාට වඩා වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා තිබුණා. කණ්ඩායම අටකට බෙදිලා පැය 4ක් තිස්සේ සාකච්ඡා කළා. අවසාන සාරාංශය අරගෙන මම ඒකට පිළිතුරු දුන්න පැය භාගයක් උතර ඉතාම හොඳ සංවාදයක්. ඉතින් ඒකෙන් පැහැදිලි වෙනවා කොයිතරම් ඕනෙකම සෑම ක්ෂේත්‍රයකම මතුවලා තියෙනවද කියන එක මේ ප්‍රශ්නේට. මොකද මේ තරගකාරීත්වය වැඩි වෙන තරමට මම හිතන්නේ ඒ තුල බරපතල පීඩාවට ලක් වෙනවා මේ දෙමෝපියන් සිෂන් දරුවා.
නිසා මේ මේකේ පරමාර්ථය තමයි ওই කුසලතාවේ කියන පැත්තට යනකොට පුළුවන්තරම් මේ මේ කන්ටෙන්ට්ස් කියන එක ඒ ප්‍රමාණයට තියෙන බර අඩු කරලා විභාග වලින් පමණක්ම නෙවෙයි කුසලතාවේ මයින් තවත් ක්‍රම තියෙනවා ඒ ක්‍රමවේදයන් ලෝකයේ තියෙනවා යොදාගෙන ඒවා උදාහරණක් දෙන රටවල් වල ඒ අනුව මේ පරිවර්තනය කරන දී පරිවර්තනය කරන්න පුළුවන් යුගයක තමයි අපි ඉන්නේ මොකද විශේෂයෙන්ම කොවිඩ් 19 කියන තත්ත්වය පාලනය කළා පෙන්නවා විනයානුකූලව ක්‍රමවේදයක් අනුව කරන්න පුළුවන් නම් හදට නෙමෙයි අඟහරු ලෝකයටත් චන්ද්‍රිකාව යවපු ඇමරිකාවටත් බැරි වුණා තාම එන්න තක් හොයාගන්න තාම පරීක්ෂණ අනිත් කුසියවත් එහෙමයි ලොකු බොහෝ රටවල් එහෙම 160ක් විද්‍යාගාරවල පරීක්ෂණ සිදු වෙනවා හැබැයි අපි මේක අපේ රට තුල මේක කලමනාකරණය කරගෙන ලෝකෙම දෙවෙනි තැනට එන්න පුළුවන්කම ලැබුණා. එහෙමනම් මේ ඉලක්කයත් මේ නායකත්වය යටතේ ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුව යටතේ අපි ඉලක්කයත් සපුරා ගන්න පුළුවන්. හැබැයි මේකට ගත වෙන කාලෙ මත අපිට පරීක්ෂා කරන්න බෑ මානවයන් එක්ක දරුවන් එක්ක. ඊළඟට මේ සඳහා පන්ති කාමරයේ තමයි අවසානම ක්‍රියාකාරකම සිදු වෙන්නේ පන්ති කාමරේ. ඒතකොට ගුරුවරයා තෘප්තිමත්. මෙතනදී මම අවසන් වශයෙන් කැමති ඔබතුමාගෙන් දැනගන්න දේ අධ්‍යාපන ප්‍රතිපත්ති වගේම විෂයමාලා සකස් කිරීම කියන කාරණය පිළිබඳ ඊට අදාළ ආයතන තියෙන ඔබතුමා යටතේ. හැබැයි දැන් ඒවා උගන්වන්නේ විෂය උගන්වන ගුරුවරු පුහුණු කිරීම සඳහා තියෙන අධ්‍යාපන පීඨ ගුරු විදුහල් තියෙන්නේ කැබිනට් අමාත්‍යවරයා යටතේ. ඒතකොට මේක ආයතන දෙකක් යටතේ පැවතීම ගැටලුකාරී තත්ත්වයක් නෙමෙයි. කොහොමද ඒක කලමනාකරණය කරන්නේ? දැන් අවසාන වශයෙන් අධ්‍යාපන ඇමතිවරයා තමයි ප්‍රතිපත්ති මේ තීන්දුව ගන්න. එතකොට ඉම්ප්ලිමෙන්ටේෂන් එක ක්‍රියාත්මක වීම අපේ අමාත්‍යංශ රහ කෙරෙනවා. ඒතොර අපිට එතුමාගේ සහයෝගයත් අපිට ලැබෙනවා. සමස්තයක් වශයෙන් පද්ධතියම සම්බන්ධ වෙලා බද්ධ වෙලා තමයි මේ ක්‍රියාමාර්ගයට යන්නේ. සමස්ත සමාජයම මේකට එකතු වෙන්න ඕනේ. මේක අවුරුද්දකින් දෙකකින් කරන්න පුළුවන් එකක් නෙවෙයි. අපිට ආරම්භ කරන්න පුළුවන්. ඉතින් තාක්ෂණයත් යොදාගෙන අපිට පුළුවන් මේක නිශ්චිත කාල සීමාවක් තුළ මේ ප්‍රතිසංවිධානයට ගිහිල්ලා අපිට අනාගත ලෝකයේ අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් මානවයේ අධ්‍යාපන බද්ධය තුළින් බිහි කරන්න. හොඳයි, ඒ බාරමයා බිහි කිරීමට ඔබතුමන්ලාගේ මේ කාල පරිච්ඡේදය තුළදීම හැකියාව ලැබේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා, අපි අපේක්ෂා කරනවා. අපි බලා සිටිමු කොහොමද මොකද්ද මේකේ ප්‍රතිඵලය කියලා. බොහොම ස්තුතියි අද දවසේදී තුන් සැරට පැමිණීම කියලා. බොහොම ස්තුතියි. ඒ වගේම ඔබටත් ස්තුතියි අප සමග රැඳී සිටියාට. අපි තවත් සතියකින් මෙවැනිම කතා බහකින් එළිත් කමු. සුබ රාත්‍රියක්.